මේ මාසේ ටියුට් එක අද මම සිච්චෙන් ගිහින් තිබ්බා IT ටියුට් එකක් තියෙන හොඳ IT පාර්ට් එක සම්පූර්ණ IT සම්පූර්ණ පාර්ට් එකම කවර් කරන ටියුට් එක තියෙන්නේ ඒ ටියුට් එක ගිහලා ගන්න ඕගොල්ලෝ පිටුව පිටුව කොහොම 11ක් තියෙනවා සම්පූර්ණ පිටුව يعني ඔක්කොම පිටුව අංක 30 42ක් තියෙනවා මේ ටියුට් එක ගන්න පුළුවන් වෙන්නේ බදාදා හවස 3 වෙනකම් විතරයි මොකද හේතුව මේ ගොඩක් කාලෙ දෙන්න බෑ කලින් වගේ ගොඩක් කාලෙ කියන්නේ මාසයක් වගේ මම දෙනානේ එහෙම ළමයි දැන් දෙන්න බෑ මොකද හේතුව මේ අන්තිම කාලේ රට මොන වගේ වහයිද කියලා වැඩි හින්දා අද හෙට දවසම පුළුවන් දවසක උද්‍යාටි දහස් තුන හතර වගේ නම් පුළුවන් ගිහිල්ලා ගන්න ටියුට් ටික යාළුවන්ව දනොත් දැන් අද මම හිතන්නේ රෑ ක්ලාස් ද ගන්නෙත් නැහැ කට්ටියක් නැහැ අද පොඩ්ඩ එයාලා කියන ටියුට් එක ගන්න කියලා ගිහිල්ලා ඒක අරගෙන තියාගන්න මේ බදාද හවස 3 වෙන කලින් අරගෙන ඉවරක් කරලා දාන්න යම් කිසි කෙනෙකුට මොකක් හරි මහරි ආකාරකින් අවශ්‍ය නම් මොකක් හරි විදිහකට මේ මම හිත පොඩක් කල් ඕන නම් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා කියන්න එයා විතරක් ඒතර මම ඒකට සහාය දෙන්නම් අනිත් ළමයි පුළුවන් කට්ටිය ඔක්කොම ගිහිල්ලා මේ සිප්සෙන් ටියුට් එක ගන්න ඉක්මනට හෙට වැඩ ගන්න මේ මොකද ওই ටියුට් එක ඔගොල්ලෝ විතරක් 20 කට ගන්න 20 කේ සර්වෙන්ස් එකක් කට්ටියත් ගන්න එහෙනම් පොඩ්ඩක් තාමකත් ටියුට් උදාහරණ 120 අය ටියුට් ගහුවේ 120 වරලා ඉන්න කට්ටිය සාමාන්‍යයෙන් එහෙනම් පොඩ්ඩක් ඉක්මනින් ටියුට් එක ගන්නවා නේද මේ හෙට පුළුවන් හෙටමකින් ආන් ඉවර කළා ගන්න හරිනේ රයිට් ඒක හිම කියන් දිනා හෙට හවස 6ට පටන් ගන්න රිවිෂන් එක රිවිෂන් එකේ පේපර් ටිකක් වෙනම් පේපර් සෙට් එකක් කරනවා රිවිෂන් එකේ දැන් හෙට දාන ගමන් පරිණි පේපර් එකක් ගන්න තියෙන්නේ පාඩම කරලා ඉවර කරලා අන්තිම පැය භාගයේ අන්තිම පැයේ විතර පේපර් එක දෙනවා මිනිත්තු 30ක් ටයිමින් කරලා ලියන්න දෙනවා ඔයගොල්ලෝ එනවා නම් හොඳයි මොකද ඔයගොල්ලෝ දොර පුළුවන් පරණ පාඩම් කරලා තියෙනවා මතක් වේවි සහ මේ මුල් මාසේ ෆ්‍රී හොඳේ පස්සේ තීරවිෂන් වලට වෙනම වෙන් වෙනවා කාඩ් එක එකම පස්සේ කියන්නම් මුල් මාසේ ෆ්‍රී හින්දා ඇවිල්ලා බලන්න බලලා ඔයගොල්ලෝ මොනවද උමනාව තියෙන හැටින්තර මුල් ටික මතක් වෙනවා හොඳේ ඒ ටික කරගෙන ඇවිල්ලා හෙඩ් හවස් හයිට් තින්නේ මම අද ලින්ක් එක දාන්නම් චිරුළු කරලා ඒක පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ යාළුවන්ට දෙනවා කීම කරන්න ඒ වගේම තමයි මේ මාසේ මේ මේ එන සඳුදා හවස් හයිට් දිනා 2023 ක්ලාස් එක ඒක දැන් සංඛ්‍යාවේ පටන් ගන්න තියෙන්නේ නංගිල මල්ලේ දෙම ඉන්නවා නම් අහප් ක්ලාස් අහන කට්ටිය නම් පොඩ්ඩක් ඒකත් පණිඩිය වන්න රයිට් හරි මුලින්ම හතරිස් පස්සේ නිකන් හතරිස් පහ හරි හතරිස් පස්සේ ගන්න සියා මේසේ සුමට මේ මේස කැටට සවි කර ඇති කප්පිය අචරය සුමටය සැහැල්ලුය කප්පිය මතින් යවා ඇති සැහැල් තන්දුව සැහැල්ලුය අලිතන්නේය තන්දුවේ කෙළවරට කිලෝග්‍රෑම් 10ක 10 බැගින් වූ ස්කන්ධ දෙක රූපේ පරිදි යා කර ඇත තන්තු තදවනසේ තබාද පද්ධතිය තබා පද්ධතිය සියුම් උදාහරණ ලදී තන්තුයේ ආතතියද එක් එක් වස්තුවේ ත්වරණයද කරණය කරන්නට කල කිල් තියෙනවා හරිද එතකොට මේ ගන්න කල්පනා කරනකොට මේකේ අහන්න තන්තුය ආතතිය සහ ත්වරණය හොනක ගන්න කියන්නේ රයිට් ඔව් හරිද දැන් මේක හදනකොට ගන්න මුලින්ම කරන් තියෙන දේ තමයි බලලකුණු කිවිම් ටික කරනවා හරිද සියුම් බලලකුණු කිවිම් ටික කරනකොට මෙන්න තියෙනවා මේසය මේ විදිහට අර මම කිව්ව වගේ සාමාන්‍යයෙන් ගාන හදන මුල්ම කාලේදී සාමාන්‍යයෙන් මුල්ම කාලේ සාමාන්‍යයෙන් ගාන හදනකොට සාමාන්‍ය මුලින්ම අපි කරන්නේ ගාන හදනකොට අර රූපේ අඳිනකොටම මේ පෘෂ්ඨ ස්පර්ශණ දැන් තියෙන්නේ අන්නේ පෘෂ්ඨ ස්පර්ශණ දැන් පොඩක් ඈත් කරලා දිනවා පෘෂ්ඨ ස්පර්ශණ දැන් ඈත් කර පොඩක් අර දැන් මෙතන මේ මේසේ මේ මේ වස්තුවෙන් ස්පර්ශ වෙන්නේ අන්නේ ඒ ස්පර්ශණ දැන් දෙක පොඩ්ඩක් ඈඩ් කරනවා දින චුට්ටක් මේ මීටර ඈඩ් එකක් වගේ සාමාන්‍යයෙන් ඈඩ් කරනවා මේ මෙහෙමයි කියලා මහා පොඩ්ඩක් ඈඩ් කරන්න නැහැ හන්දි ඊළඟට මෙතනින් හොන තන් කප්පිය දාලා මෙහෙම මේ තන්තුව යවලා මෙහෙම 10 කිලෝග්‍රෑම් වස්තු මේ පැත්තෙන් එළලා දිනවා ඔහොම තමයි තියෙන්නේ තත් පද්ධතිය විදිහ හරිද එතකොට මේකේ දැන් මුලින්ම කරන් තියෙන්නේ තමයි 10 කිලෝග්‍රෑම් මේක 10 කිලෝග්‍රෑම් ඔන්න ඔය ආකාරයෙන් හරිද එතකොට මේක කරනකොට දැන් බල ලකුණු කීමේ පියවරක් තියෙනවා දැන් අපි අහන්නේ පද්ද තන්තුල ආතති සහ ත්වරණය තන්තුල ආතති සහ ත්වරණය තමයි අපි ගන්න යන්නේ ඒක පද්ධතියේ ත්වරණය සහ තන්තුල ආතති අපිට හොයන්න බැහැ හොයන්න කලින් බලටි ලකුණු ගන්න ඉන්න ඕන මුල්ම කාරණා වංකික බල ලකුණු කීම කරන එක ඒක අනිවාර්යෙන් බලටි මුලින් ලකුණු කරගෙන ඉන්න ඕන පිළිවෙලකට හරි දැන් බල ලකුණු කීම ටික කරනකොට
මෙයාගේ ස්කන්ධ කිලෝග්‍රෑම් 10යි මෙයාගේ ස්කන්ධ කිලෝග්‍රෑම් 10යි මුලින්ම කරේ බර 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 ලකුණු කරන එක බර බර වස්තුවේ බර ලකුණු කරනවා හරිද එතකොට බර ලකුණු කරනකොට මුලින්ම මෙයාගේ බර ලකුණු කරනවා නිව්ටන් 100යි හරිද ඒක මම ගිහදී මම මේ අන්තිම හැමෝගෙම පොත්පත් බැලුවා වැරදි මම කිව්වා මේවා හරද්දා ගන්න එපා හොඳේ ගුරුත්වකේන්ද්‍රින් ක්‍රියාත්මකින ඒකාකාර වස්තුවකින්ද හරියටින් බලන්න නිව්ටන් 100යි හරිද මෙයාගේ ගුරුත්වකේන්ද්‍රින් හරියටින් බලන්න ක්‍රියාත්මක කරන නිව්ටන් 100යි මම මේවා ගිහදී මම කිව්වා මේ හරියටම බලා ගන්න හොඳේ මේ බලලමකින් ගොඩක් කට්ටිය හිටනොත් තමාරක වැරදිෙන් තිබ්බා අර වැරදි එහෙමම කරලා තිබ්බා වෙන මොකුත් බල නැහැ බර මොකුත් බර බල යන්නේ නැහැ එච්චරයි ඒ බර පෘෂ්ඨ ස්පර්ශය නම් අන්න ස්පර්ශවන්නා වූ පෘෂ්ඨත් එක්ක අභිනව ප්‍රතික්‍රියා බලය තියෙනවා දැන් මේක කව එකවක ස්පර්ශයෙන් එහෙනම් එයා හත් සම්බන්ධයක් නැහැ මේ ස්පර්ශයෙන් එහෙනම් මේ මේසෙන් පොළවට ඇති කරන උදාහරණ අභිනව ප්‍රතික්‍රියාවක් ඔහොම ආර කියලා ඒකම දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ඇති කරන වස්තුවේ පොළවට පල්ලෙහාට ආර එකක් ඊළඟට මේක ස්පර්ශ වෙන්නේ තාප එහෙනම් ගිහින් බලයෙන් නැහැ තුන්වෙනුව තන්තුවක් තිබ්බොත් තන්තුවේ ආතති බල ලකුණු වෙන්න ඕන හරි තන්තුවක් තියෙනවනේ මේ එන තන්තුවේ ආතතිය T T T T ඔය ආකාරයට බලනවා හරි ඊළඟට වෙන මොකුත් බල නැහැ දැන් ඔය අපිට අපිට තියෙන සමන්දර අපිට කියන රාමු තුල බල ලකුණු ගිහින් යන ඔන්න ඔය විදිහට බර බලය ස්පර්ශ කුෂ්ඨ වලින් අභිලම්භ ප්‍රතික්‍රියා තන්තු වල ආතති බර බලය අභිලම්භ ප්‍රතික්‍රියා ඊළඟට තන්තු වල ආතති හරිද ඔන්න ඔය ආකාරයට බල දෙක ලකුණු වෙනවා දැන් තියෙන්නේ මේ පද්ධති ගමන් කරනා වූ දිශාව නිගමනය කරන එක. දැන් ඒක හොඳටම තේරෙන සරල දෙයක් තමයි. මේ පද්ධති අධහැරියෙන් පස්සේ මේ වස්තුව මෙහාට තල දැන් මෙහාට ගමන් කරන්න පුළුවන් එකම පැති දෙකයි තියෙන්නේ. එකක් තමයි එක්කෝ ඉස්සරහට, එක්කෝ පස්සට. එක්කෝ මේක පල්ලෙහාට නැත්නම් උඩහාට. වෙන කොහොමද යන බෑ. දැන් මේක මේ පොළොව කඩන්න මේ 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 ඉස්සරහට පල්ලෙහාට එන්නේ නැහැ නේ. මොකද හේතුව? මෙයා චලනය වෙනකොට චලනය වෙන්නේ එක්ක මෙහෙට එක්ක මෙහෙට ඉස්සල යනවා එක්ක ඉස්සරහට එක්ක පස්සට. ඒතර ගමන් ගානේ මේ පැත්තටනේ එක්ක මෙහෙට මෙහෙට හෝ මෙහෙට. ඒතර මෙහාට ගත්තත් මේ 100 ක්‍රියාත්මක වෙන්නේ ඒක ලම්බක දිශාවට. මං කිව්වා සලක චලිත වන්නා වූ දිශාවට ලම්බක දිශාවේ පවතින කිසිම බලයක් බලපෑමක් ඇති කරන්නේ නැහැ චලිතයට. එනවා මේ වස්තුව එක්ක මෙහෙ ඉස්සලා මේක දිගේ මෙහෙවි නැත්නම් පස්සට යන කොහොම ගියා වුණත් ඒක ලම්බකයි මේ ආරසා 100 මේ 100යි මේ ආරක ඒ හිඳින් බලනවා කිසි වෙන්නේ නැහැ හැබැයි මෙයා එක්ක මෙයානේ පල්ලෙහාට අපි තුම උට්ටම කියන්න අපි තුම කොක්ම හරි හිතන්නේ උට්ට ගියා කියලා මෙහෙන් ඇද්ද දිසාවට යා උට්ට ගියා කියන්නකො එහෙම ගියා වුණත් මේ 100 කියන බලයේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ගමන් ගන්න දිශාවට හෝ ඒ කියන්නේ සිරස්සුනේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ගමන් ගන්න පැත්ත තමයි 100 තියෙන්නේ. එහිඳ යාගෙන් බලපෑමක් ඇති වෙනවා. දැන් මේක නම් සරලව තේරෙනවා. මෙයා පල්ලෙහාට එනවා ඒ තරුණේකින් අර තන්තුවේ සම්බන්ධලා දෙනින් ඉඳා මෙයා එම තරුණෙම මෙහාට එනවා ඔන්න විදියට. තන්තුවේ සම්බන්ධලා දෙනින් එකම තරුණෙක් තියෙනවා. දැන් කරන්නේ පිළිමින් වස්තු වලට x සමාන m දානවා. හරි. අපිට කරන් තියෙන එක තමයි වස්තු වලට x සමාන m දාන එක. පල්ලෙහාට දාන්න කිලෝග්‍රෑම් 10ට. දානකොට මේ 100 දන වෙනවා හරිද දැන් මේකේ මෙයා මේ බලද්දි මෙයාගේ මේක මෙයාගේ මේ සෙට් එක මෙයාගේ හරිද මේ ආරයි තියෙන මේ ආරයි පොළොවට එකම ලකුණක් නැහැ නේද එතකොට මෙයාට දානකොට දාන මේ පැත්තට තියෙන බල දන උඩහට බල ඍණ එතකොට දාන පැත්තට 100 තියෙන එක දනයි මේක ඍණයි ඍණ T මේ බල දෙක ලකුණු ලං කරන්නේ නැහැ දුරසලා තියෙනවා මේ T කප්පී මේ T කප්පී සමානයි 10යි A අංක 1 මෙයාට x සමානයි m දාන මෙන්න මේ පැත්තට කිලෝග්‍රෑම් 10ට දානකොට දාන පැත්තරමයි අර දාන්නෙත් මෙහෙටනේ මේ t තියෙන්නේ එහෙට එහෙනම් දාන t වෙනවා වෙන මොකුත් බලයක් ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නැහැ එහෙනම් එච්චරයි r වක්වත් c වක්වත් එන්නේ නැහැ ඇයි හේතුව දාන පැත්තට ලම්බක කිසි බලයක් ගණන් ගන්න තියෙන නිසා එහෙනම් මේ r ගෙන් වත්තත් මේ c ගෙන්වත් මේ c ගෙන්වත් කිසි බලයක් ගණන් ගන්න තියෙන්නේ නැහැ T සමානයි ස්කන්ධේ m තොරණේ 10යි තොරණේ a අංක 2. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් මේ සමීකරණ සුළු කරලා T සහ a හොයන්නයි තියෙන්නේ. මේ සමීකරණෙත් නොදන්නා පද දෙකයි T දන්නා a දන්නා. මේ සමීකරණෙත් නොදන්නා පද දෙකයි T දන්නා a දන්නා. සමගාමී සමීකරණ ඉගලක් තියෙන්නේ. ඉතාමත් සරලයි මේක සුළු කරනකොට දැන් T සමානයි 10යි a නේ. මං දෙකෙන් එකට
ආදේශ කරනවා මේ දෙවෙනි සමීකරණේ මෙයාට ආදේශ කරනවා මේ t 10යි මේ t වලට 10යි ගිහලා දානවා 100 ඍණ t 10යි a 100 ඍණ t කියන්නේ 10යි a වලට සමානයි 10යි a මේක මෙහෙට ගේන්න 100 සමානයි 20යි a 5යි ms ඍණ 2 සමානයි a වලට ඔන්නතරනේ දැන් තන්තුය අපි බලන්න එක්ක මෙයාට දානවා සරලව අපිට මේක තේරෙනවා සාමාන්‍ය දැක්කම සුළු කිරීම තියෙන විදිහට මෙන්න මේක දාන්න ඉන්නේ සරලම දේ එහෙනම් මම දාන්න දෙකට ආදේශ කරනවා දෙකට දානවා t 10යි ඒනේ ඒ කියන්නේ 5යිනේ එහෙනම් 10 වරක් 5 50යි නියුටන් ඔන්න එනවා t වලගේ කීයද කියලා ඔන්න ගන්න හරිද හරි 50 50 ගණන ගත්තොත් එහෙම හයක් මීටරයක් උහෙල සුමට මේසයක ගැට්ටට 18 මීටරයක් ඈතින් 7 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඈතට එන සෑහළු අභිතනයේ තන්තුවක් ඈඳා මේස ගැට්ටට සමීකර ඇති සෑහළු සුමට අචල කප්පියක් මතින් යවා අනෙක් කෙළවර කිලෝග්‍රෑම් 3ක වස්තුවක් ඈඳා ඇත 3 කිලෝග්‍රෑම් වස්තුව කප්පිය අතර නිදහස එල්ලෙමින් පවතී තන්තු තදවන සෙත් තබා පද්ධතිය සියුමින් උදාහරණ දදී හරිද ගානම කියන්නේ දැන් මේකේ මේ ගාන ටික පොඩ්ඩක් විතර වෙනස් ගන්න. හරිද? ගානේ කොටස් වලට ගාන කොටසින් කොටස ගාන අහලා තියෙන්නේ. හරිද? ඒක ගැන එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. හරිද? ගාන මුලින්ම හරියට බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරිද?
ඕනම ගානක බලයේ ගණන් බලයේ බලයේ කියන්නේ ඕනම ගානක මුලින්ම කරන දේ තමයි ඒ වස්තු මත ක්‍රියාත්මක කරන බල පද්ධති ක්‍රියාත්මක කරන බල බල ටිකක් තියෙනවානේ අන්නේ බල ටික ගන්න එක හරි දැන් මේකෙත් මෙහෙම තියෙනවා වස්තුව මෙහෙම තියෙනවා මේක මේ පැත්තෙන් මෙහෙම තියෙනවා වස්තුව කියලා මෙහෙම තියෙනවා මම මේක ඉතින් ඊයේ කිව්වා කිව්වා මෙහෙම තියෙනවා මේක තියෙන්නේ ඔන්න වගේ මූලිකවම තියෙන ඔන්න වගේ අවස්ථාවක් කියලා හරිද අර මේස කැට්ට ගාමයි තියෙන මේක එල්ලෙමින් පස්සේ මේස කැට්ට ළඟමයි තියෙන්නේ ඒ කට ළඟමයි තියෙන්නේ හරිද මේක ඇවිල් මෙතන ඇවිල්ලා උස 6 මීටර් අනිත් එක 18 මීටර් මේකෙන් මේක 18ක් මෙහෙන් තියෙන්නේ හරිද අපිට ඒක අදාළ වෙන්නේ නැහැ පරිමාණය ගැන මෙක 18 මීටර් කොහොමද හරිද මේක ඇවිල්ලා 10 කිලෝග්‍රෑම් මේක ඇවිල්ලා 7 කිලෝග්‍රෑම් එහෙම තියෙන 10යි 7යි 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 3යි නේ 7යි 3 මේක 3යි කිලෝග්‍රෑම් මේක 7යි කිලෝග්‍රෑම් කොහොමද මුලින්ම අපි ගාන පස්සේ කල්පනා කරමුකෝ දැන් ගාන ගාන කරන්න කලින් අපි ඔක්කොම කලින් මේ ගාන ක්‍රියාත්මක වෙන බල සෙට් එක හරිද මේ ක්‍රියාත්මක වෙන සියලුම බල ටික අනුකරණය කරන්න ඕනේ ඔක්කොම කලින් ඔක්කොම බල බල ටික සියලුම බල ටික සියලුම බල ටික බලසටහන මුලින්ම අපි අඳගෙන ඉමු බල ටික බලපද්ධතිය බල ටික ක්‍රියාත්මක වෙන විදිය හරිද මෙයාගේ බල ක්‍රියාත්මක පල්ලෙහාට නිව්ටන් 30යි හරිද මොලේ මොකානේ ඕනම පද්ධතියක බල ලකුණු කිරීමේ මූලිකම ක්‍රියාව තමයි බර බල ලකුණු කරගන්න එක බර බල ලකුණු කරගන්නේ මේක 30යි මේක නිව්ටන් 70යි හරිද ඔන්න ඔය විදිහට බල ටික බර බලේ ලකුණු කරගන්න ඒ පාර දෙවි පියව තමයි ස්පර්ශ වන්නව පෘෂ්ඨවල මේ පෘෂ්ඨ ස්පර්ශ වෙන්නේ ස්පර්ශ වන්නව පෘෂ්ඨවලින් අභිලම්භව ප්‍රතික්‍රියා බලද කරනවා ස්පර්ශ වන්නව පෘෂ්ඨවලින් අභිලම්භව ප්‍රතික්‍රියා බල කරනවා පෘෂ්ඨ ස්පර්ශ දෙවෙනි පිය දෙනයි ස්පර්ශ වන්නව පෘෂ්ඨවලින් අභිලම්භ ප්‍රතික්‍රියා බල කරනවා එහෙනම් දෙවෙනි උට දැන් මේ පෘෂ්ඨය මේක ස්පර්ශයනි එහෙනම් මේ පෘෂ්ඨවලින් අභිලම්භ ප්‍රතික්‍රියා බල දෙනවා කියන උදාහරණ මාර්ගයක් තියෙනවා ඔන්න ඔය ඔන්න ආර බලය ඒකත් ඒකෙන් පොළවට ඒකෙන් ඇති කරනවා මෙන්න මෙයාට ආර එකක් ඒකම මෙහෙම ලබු කරනවා මේ එල්ලෙන 6 එල්ලෙන 3 කිලෝග්‍රෑම් වස්තුව කායකකත් ස්පර්ශ වෙන්නේ නැහැ නේ මේ එල්ලෙන කිලෝග්‍රෑම් තුන කායකකත් ස්පර්ශ වෙන්නේ නැති නිසා මෙයාට අභිලම්භ ප්‍රතික්‍රියා බල නැහැ අභිලම්භ ප්‍රතික්‍රියාවල් ලකුණු වෙන්නේ කොටින්ම කිව්වොත් අනිවාර්යෙන් වස්තුව කායක හරි ස්පර්ශ වෙන්න ඕනේ ඒ කියන්නේ ඕගොල්ලෝ කියන්නේ දැන් කියන්න එපා මෙතන හිනම් මෙතන ස්පර්ශ වෙන්නේ නැහැ නේ කියලා මේ මෙතන නෑ ස්පර්ශ වෙන්නේ නැති කියලා මෙතන තියෙන්නේ ස්පර්ශය එකම පොඩ්ඩක් අර ඈඩ් කරලා ඇඳ ගන්නවා බලමුගේ පහසුවට තුන්වනුව සීලම තන්තුවක් තන්තු තිබ්බොත් තන්තුල ආදති ඒක සරල කරන්න පුළුවන් දෙයක් නේ මේක T නම් මෙතන T මෙතන T මෙතන T කොහොමද දැන් මේක දැන් ළඟ ලකුණක් කමක් නැහැ බල ටික වෙන් කරොත් එහෙම මේ ටිකයි මෙයාට හරිද මෙන්න මේ ටිකයි මෙයාට ඔන්න ඔය ටික මේ ටිකයි දෙන්නේ මෙන්න මෙයාට ඔන්න ඔයා ගන්න බල ටික ලකුණු වෙන්නේ කණිදෙම රවුමල් තියෙන ඔන්න ඒකේ දැන් බලමු වැඩි ආ ඊළඟට මේ පද්ධතිය චලනයේ දිශාව දැන් ඉතින් පැහැදිලි වෙන්න ඕනේ කාරණාව මෙයා 3 කිලෝග්‍රෑම් වෙලා මෙයා 7 කිලෝග්‍රෑම් වුණාට මෙයාගේ බර ක්‍රියා දැන් ওই 7 කිලෝග්‍රෑම් කියන කෙනා 3 කිලෝග්‍රෑම්ට වඩා විශාල වුණාට බලය දැන් මේක මෙතනදී චලනයේ වීමට බලපාන්නේ වස්තුව චලනයේ වීමට බලපාන්නේ නැත්නම් වස්තුවක් චලනයේ වීමට බලපාන්නේ බාහිර බලයක් නේ මේ වෙලාවේ මෙයාගේ නිව්ටන් 70 කියන එක තියෙන්නේ අර ගමන් කරන්න නැඹුරුතාවයක් තියෙන දිශාවට ලම්බක පැත්තට දැන් මෙයා එක්ක මෙහෙට ගමන් කරා එක්ක මෙහෙට ගමන් කරා ඔය කොයි පැත්තට ගමන් කරත් 70 දී ඊට ලම්බකවනේ ඒ කියන්නේ 70 න් අර ගමන් කරන කිසිම දෙයකට බලපෑමක් ඇති කරන්නේ නැහැ ඒ 70 ගමන් කරන පළවෙනි පැත්තට ලම්බකව තියෙනවා හැබැයි මේකේ 30 කියන එක නා 70 න් පොඩි වට මේ 30 කියන එක නා මෙයා ගමන් කරන පැත්තමයි තියෙන්නේ එක්ක මෙහෙට ගියත් මෙහෙට ගියත් ඒ ඒ ඒ ඔස්සේනේ තියෙන්නේ එහෙනම් මේ 30 න් බලපෑමක් ඇති කරනවා මේකේ ඍජුවම එහෙනම් මේක මෙහෙට ගම මේක අනිවාර්යෙන් පල්හැට දෙන තොරණ එක තේරුණානේ තොරණ එක නා එම තොරණේ මෙයාට දෙන හේතු තාන්තු පදකේ සම්බන්ධතාව දිනින්ද ඔය විදිහට දැන් තියෙන්නේ ගානේ බලන්න මුදා හැරිය මොහොතේ සිට වස්තු ගමන් කරන තොරණේ කියලා තොරණේ ගන්න කිදි කියලා දැන් 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 මේ මොකද කවුරුකක්
කියන්න එපා මෙතන තොරුනේ මෙයා විතරනේ 10 mm විසඳ කියලා. ඇයි ඒ පොලෝ පැත්ත ගමන් කරනවා නේ? එහෙන් 10ක් එහෙම කියන්න බෑ. 10 mm විදෙක තොරුනේ කියලා නිදහසේ වැටෙනවා. ඒ කියන්නේ කිසිම බලපෑමක් තන්තු මොකුත් නැහැ. මේ ඔන්න නිදහසේ වැටෙනවා. නිදහසේ වැටුණොත් පොලෝ පැත්ත නම් ඉන්නේ ගුරුතුජ තොරණයක් තියෙන 10 mm විදෙක. නමුත් දැන් තන්තුවක් දාලා තියෙන්නේ. තන්තුවක් දාලා තියෙන හින්දා මේ වෙලාවේ තොරුනේ 10 mm විදෙක වෙන වෙනස් වෙනවා. එහෙනම් ඒ සමානයි mm දාලා කම්පෙන්ස් කරනවා. දැන් මුලින්ම F සමානයි MA දාන මෙන්න මේ පැත්තට කිලෝග්‍රෑම් 7ට දානකොට මේ D දින දාන පැත්තටමනේ එනවා තන D වෙන මොකුත් බලයක් ක්‍රියාත්මක වෙන ඒ පැතිවලට මේ R වක්වත් මේ 70 වක්වත් මේ සමීකරණ දෙන්නේ නැහැ මොකද දාන පැත්තට ලම්බකයි ඒ බල එහෙනම් ඉන්නේ නැහැ සමානයි 7යි A අංක 1 ඊළඟට F සමානයි MA දානවා මේ පැත්තට මේ අංක 1 කොටස හදන්න හොදි 3 කිලෝග්‍රෑම්ට දානකොට මොකද වෙන්නේ? අර මේ 30 දින දාන පැත්තටමයි. එහෙනම් දාන 30ක් වෙනවා. මේ 30 දින දාන පැත්තට විරුද්ධව දින T වෙනවා. සමානයි 3A අංක 2. හරි. දැන් මොකද කරන්නේ? ආයතර කරා දෙන්නේ T සමානයි 7A නේ. එහෙනම් මේ T වලට එක ආදේශ කරමු. ඒ කියන්නේ දෙකෙන් එකට ආදේශ කරන්න. 30 දින T සමානයි 3A 30 වෙන T කියන්නේ T කියන්නේ 7A වලට. එහෙනම් T කියන්නේ 7A සමානයි 3a 30 සමානයි 10යි a 3i ms 2 සමානයි a වලට ඔන්න ඊළඟට f සමානයි ma ද f සමානයි නැහැ දැන් a හොයාගත්තනේ දැන් සමීකරණයෙන් කැමති කරලා a t හොයාගන්න මම එකට ආදේශ කරනවා එකට ආදේශය දානකොට t සමානයි 7i a නේ එහෙනම් t කියන්නේ 4 3 21යි නේද ඔන්නව තන්තුවේ ආර්ධිය තියුවා. તો මුලින්ම මුල්ලේ ගහන්නේ තොරණේ තොරණේ විතරයි අහන්නේ. තන්තුවේ ආර්ධිය අහන්න උත මාර හුරුවට තොරණේ තුල තන්තුවේ ආර්ධිය තියුවා. ඔන්න අංක එක උත්තරේ. තුනේ වස්තුව බිම වැදීමට ගතවන්නා වූ කාලය අන්න. කතන්දරේ. 3 kg වස්තුව බිම වදින ගතවන කාලය. දැන් මාර කතන්දරයක් මේ. දැන් මෙච්චර වෙලාවක් හදපු හැම ගානකම අපිට පුළුවන්කම තිබුණේ F සමානයි මෙතන තරණයක් හොයාගන්න පුළුවන් තන්තුවේ ආර්ධියක් හොයාගන්න පුළුවන්. දැන් ඊට එහාට ගියේ නැහැ. දැන් මේ හැමෙන්නේ ඔයගොල්ලන්ට තරම් කලබු සෙට් එකේ ටිකක් වෙනස් විදිහ වෙනස් විදිහට පොඩක් කවලම් එකේ මුල්ම ගණන් විදිහට මේක මම හඳුන්වන්නේ ගණන් කවලම් එකේ ගණන් සෙට් එකේ මුල්ම ගණන් තමයි මේ තියෙන්නේ කවලම් වූ ගණන් මාලාවේ ගණන් සෙට් එකේ මුලින්ම හම්බෙන පොඩක් කවරමක් තමයි මේ තියෙන්නේ දැන් තන්තු වල සහ ආදිත හෙව්වෙන් පස්සේ අහනවා 3 kg වස්තු පොළොව දින ගතවන්නව කාලය කොච්චරද කියලා කාලයක් අහන්නේ ටී ටී කාලයෙන් ටී වලටනේ කාලයක් අහන්නේ කොහොමද අපි කාලයක් ගණනය කිරීමක් කරන්නේ කාලයක් අපි ගණන් කරන්නේ කොහොමද කිසිම වෙලාවක f = ma කින්වත් කාලයක් හොයන්න බැහැ අපිට මෙතනදී කොහොමද ගණන් හිතන්නේ ගණන් හිතන්න කියන්නේ මෙහෙමයි අර අපිට තේරෙන්න ඕන මෙතනදී කාලයක් නේ හොයන්න කියන්නේ කාලයක් හොයන්නේ අමුතු කොටන්දරයක් නැහැ කාලයක් හොයන නම් අපිට මොකක්ම හෝ චලිත සමීකරණයක් දාන්න වෙනවා චලිත සමීකරණ ප්‍රවේ තොරණයකට සහ තන්තුවේ ආර්ථිකයකට අමතරව බලයක් වයින්කට අමතරව දෙයක් ඇහුවොත් කාලයක් ප්‍රවේගක් විස්ථාපනයක් වගේ දෙයක් ඇහුවොත් එහෙම අනිවාර්යෙන් තේරෙනවනේ මේ හන්නේ මේ කියන්නේ මේ කන්දරේ හොයන නම් චලිත සමීකරණ දාන්න ඕන කියලා. අර ඒක ඔළුවට ඩග්ගාලා එන්න ඕන. එහෙනම් මෙතන කාලයක් හොයන්න ඕන. T හොයන්න කියන්නේ එහෙනම් T හොයන්න T දන්නේ දී දැන් නැත්නම් අනිවාර්ය නොදන්නා පදයක් හොයන්න දන්නා පද තුනක් තියෙනවා නොදන්නා පදයක් හොයන්න නොදන්නේ නැති මොකක්ම හරි එකක් හොයන්න දන්න දේවල් තුනක් තියෙනවා මම මේ චලිත සමීකරණ ගන්නත් මේ ඔයගොල්ලෝ කියලා දුන්නා චලිත සමීකරණයක් පාවිච්චි කරලා මොකක් හරි නොදන්නා රාශියක් හොයන්න නම් දන්න රාශි තුනක් තියෙනවා දැන් නොදන්නා රාශිය T එහෙනම් දන්න රාශි තුන් දෙනෙක් තව තියෙනවා දැන් බලන්න දන්න දේවල් කොහෙද තියෙන්නේ කියලා දැන් මෙයන් දැන් මේ පද්ධතිය නිදහසේ යතරින්න කියලා කියන ගානේ නිදහසේ යතරින්න. ඒ කියන්නේ බලපෑමක් මොකුත් නැහැ. ඔය තිබ්බ හෙමිසරය අතර නිදහසේ යතරින්න. නිදහසේ නම් අතහරින්නේ. නිදහසේ නම් යවන්නේ මේක. මෙයාගේ ආරම්භක ප්‍රවේගය A සමානයි U සමානයි බිංදුව ms වෙන එකයි. ආරම්භක ප්‍රවේගය මෙයා නිදහසේ යතරින්න. නිදහසේ අතහරින්න හින්දා මෙයාගේ ආරම්භක ප්‍රවේගය U සමානයි බිංදුව ms වෙන එකයි. U සමානයි බිංදුව ms වෙන එකයි. ඉනඟ මෙයා අපෙන් අහන්නේ බිම වදින කොට අපෙන් අහන්නේ බිම වදින කොට තවන්නව කාලේ බිම වදින කොට මෙයා බිම වදින කොට මෙතන ඉඳන් මෙතෙන්ට ගමන් කරලානේ ඒ කියන්නේ මෙයා මීටර් කියන්නේ
මෙයා මීටර 6ක් ගමන් කළා. මෙතන ඉඳන් මෙතෙන්ට උස මීටර 6ක් ගමන් කළා. මීටර 6ක් ගමන් කළා. විස්ථාපනයේ සමානයි මීටර 6යි. තවදත්තයක් තියෙනවා. ඔව් තියෙන තවදත්තයක්. මොකද්ද? ඇයි දෙයිනේ ත්වරණය හොගත්තේ? මෙයාගේ ත්වරණය හොගත්තා. එහෙනම් මෙයාගේ ත්වරණය A සමානයි. 3m² දෙකයි. දැන් අවුලක් නැහැ. ධන දේව තුනක් තියෙනවා. දාන්න S A U T සම්බන්ධ සමීකරණේ S සමානයි U T ධන භාගයයි A T වර්ග මෙහාට පළවෙනි හැඩ ගමන් කරන පැත්තට දාන්නේ කාටද දාන්නේ? 3 kg දාන්න. S මීටර 6යි U කියන්නේ බිඳුවයිනේ. බිඳුව තවටි බිඳුවයි. භාගයයි A කියන්නේ 3යි T වර්ග කාළේ වර්ග වන්න ඕනේ කියන්නේ. දෙවරක් 6 12යි 12 බෙදි 12 සමානයි 3යි t වර්ග 4 සමානයි t වර්ගට 4 ධන හෝ ඍණ සමානයි t වලට උත්තර දෙකක් එනවා එක්ක ධන තප්පර ධන දෙකයි තප්පර ඍණ දෙකයි ඇයි ධන හෝ ඍණක් වෙනවද වර්ගමූලයක් ගන්නකොට කාලය කවදාකවත් ඍණ වෙන්නේ නැහැ නේ කියලා ධන උත්තරේ ගන්න ඕන ධන තප්පර දෙකයි එහෙනම් උත්තරේ t සමානයි ධන තප්පර දෙකයි එහෙනම් මෙතන ඉඳන් මෙතන ඉඳලා ගතන කාලය තප්පර දෙකයි ඊළඟට මම හදනවා මෙහෙම ඊළඟට හනවා මෙයා පොළවේ වදිනකොට ප්‍රවේගය හනවා කියලා. අන්න පොළවේ වදින විට ප්‍රවේගය. දැන් පැහැදිලි වෙනවා මෙතන දැන් මේ තියෙන එක්තරා සීමාවක් නේ. මේ සීමාව පටන් ගන්න මෙතනින්. ඒ සීමාව පටන් ගන්නකොට ප්‍රවේගයේ බිඳුවයි. නිදහසින් අතාරින්නේ. නිදහසින් කියන්නේ ආරම්භයේ ප්‍රවේගයේ බිඳුවයි. නිදහසින් අතාරින්නේ. එහෙනම් ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. පොළවේ වදිනකොට ප්‍රවේගය. අර සීමාවේ අවසන් ප්‍රවේගය. අවසන් ප්‍රවේගය V හානි කීරි කියලා. එහෙනම් මේක හදනකොට 3 නෝඩ u සමානයි බිඳුවයි ms ඍණ 1යි a සමානයි 3 ms ඍණ 2යි හොඳින් දෙනු ගන්න. එතන මගෙන් හෙවෝ කට්ටිය. එතන a වල ගන්න 10යි 10යි නැත්නම් ඔයාවත් තොරද කියලා 10යි ගන්න නැහැ. මොකද 10ක් ගන්න නිදහසේ වැටෙනවා නම් ගුරුත්වේ පැත්තට නිදහසේ යනවා නම් තමයි ගුරුතු උත්තරණය ගන්නෙ. දැන් තන්තුගේ සම්බන්ධයි. එහෙනම් ඒ තොරණේ නැහැ. දැන් දින පද්ධතිය වෙන්නේ අපි හොයාගත්තු තොරණේ. ඒකයි එතන මේ 3 ගන්න. හැබැයි මැදගදී තන්තු කැඩුනොත් එහෙම. අන්න තන්තු කැඩුනොත් මෙයා වැටෙන නිදහසේ ගුරුත්වේ උත්තරණය. තන්තු සම්බන්ධ දෙකින්ද නැහැ දැන් වෙනම තොරණයක්. ඒක තමයි දැන් අපි x-y දාලා හොයාගත්ත පද්ධති තොරණය. ඊළඟට වදින කොට ප්‍රවේගය හරන්නේ. ඒ කියන්නේ v. වදින කොට ප්‍රවේගය. මෙතන අවසන් ප්‍රවේගය v හරි කියන කියා. මෙයා මීටර 6ක විස්ථාපනයක් කරනවා. u a v s කියන සමීකරණ දාන්න ඕන. u a v s කියන සමීකරණ මොකද්ද? v වර්ග සමානයි u වර්ග 2 a s. දන 2 a s පල්ලෙහාට දාන්න කාටද කියනවා 3 kg දාන්න. v වර්ග හොයන්න ඕන. u කියන්නේ බිඳුවයිනේ. බිඳුවර බිඳුවයි. 2යි a කියන්නේ 3යි s කියන්නේ 6යි. v වර්ග සමානයි 2 3 6යි. 6 6 36යි. v කියන්නේ ධන හෝ ඍණ 36. v දැන් v කියන්නේ ප්‍රවේගයක්. ප්‍රවේගයකට ධන උත්තරත් වෙනවා ඍණ උත්තරත් වෙනවා දෛශිකනේ. නමුත් අපි මේ වෙලාවේ දන්නේ සලකන දිශාවට පවතිනව ධන උත්තරේ. එහෙනම් ධන 6යි ms ඍණ 1. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙයා පොළවේ වදිනකොට මෙතනදී ප්‍රවේගය 6යි ms ඍණ 1. තප්පරයට මීටර 6යි. ඔන්න. දැන් මුල් ටික තව තියෙනවා හදන්න. මේක තව කොටස් හතරක් තියෙනවා. ඔන්න බෝඩ් එක ඉදමදි දැන් ඔය ටික හදා ගන්නකො. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මන පොඩ්ඩක් සඳුනිෂාරිකයි ඉමාශී අපේක්ෂයි මන පොඩ්ඩක් මේ කැමරා ඔන් කරගෙන මට කවුද කියලා මට මතක නැහැ අපේක්ෂා නම් මට මතකයි
මම හිතන් ඉන්න කෙනා වෙන්න ඕන මොඩ පොඩක් අනිත් දෙනා මට ඇච්චර මට අනිත් පුතාල දෙනා මට පොඩක් මතක නැහැ ඉමාෂී සහ මේ අනිත් එන කවුද 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 සඳුනි නෑ හරි ගමන්නේ සඳුනි ශාරිකා සඳුනි නායනකාර සඳුනි නායනකාරත් මම දැකලා නැහැ රොක්ෂාන් කවිෂ්කන රොක්ෂාන් දැකලත් නැහැ දැකලා කියලා තියෙනවා මට මතකවත් නැහැ කවිෂ්කත් මට මතකයක් මතක කියන්නේ හිතන් ඉන්න එක දන්නෙත් නැහැ කෞශල් නම් මතක ඉස්සර නම් එනවා ආව ඉන්න හතුම්මත් හරි චරිද්දයිචයිෂාන් අහිනුත් හරි පොඩ්ඩක් මට කැමරා ඔන් කරපේන මට මතක නැහැ කවුද මේ ඉන්න කට්ටිය කියලා මට මාර කතන්ද දැන් 21 ඉන්න සෙට් එක මට මතක 21 ඉන්න නම් හැමෝම මට මතකයි මූණේ ටක් ගාලා මතක් වෙනවා දැන් මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මන් දන්නේ නැහැ කවුද කියලා ඔක්කොත් ඒ කියන්නේ මූණ කියන එක අනිවාර්යෙන් මතක් මතක තියෙන දෙයක් මේ ගුරුවරයාට මට මතක නැහැ කවුද මේ අහන්නේ කියලා ඔක්කොත් මට අර මතකේ නැහැ මතකේ නැහැ කියන්නේ එච්චර කාලයක් අර දකින්න ගැටින්න හම්බුනේ තියෙනවා ඒක ගැටලු වෙන්නේ ආ ටක් ගාලා පෙන්නන්න බලන්න මූණත් අඩු මතකයක් නැහැ මේ කවුද කියලා ඔක්කොත් ඉන්න නම් ළඟ ළඟ යන නම් ටිකක් තියෙනවා එරන්දි වරුණිකා අපේක්ෂා මම හිතන් ඉන්න අපේක්ෂා වෙන්නේ නැති කියලා මම හිතනවා ඉතින් ඔබ දන්නේ නැහැ මම උපකල්පනය කරනවා මෙහෙම මේ අපේක්ෂා වෙන්නේ නැති කියලා උපකල්පනය කිරීම තමයි තමයි තියෙන්නේ සඳුනි ශාරිකාත් මට නම් මතක නැහැ කවුද කියලා මම උපකල්පනය කිරීමක් කරන් ඉන්නවා සඳුනි නායක කරන හාන් කමිසයක් අද දන්නේ නැහැ කවුද කියලා මම දන්නේ නැහැ ඉතින් පස්සේ නිමාෂ මන් දන්නේ නැහැ කවුද මට මතක නැහැ කවුද කියලා අමල්ෂා අමාල්සා 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 නෑ යන්තම් වගේ මතකයක් තියෙනවා කවුද කියලා නිකන් අර ඒකත් අර මේ ප්‍රොෆයිල් පිච් එකේ අර මේ මේ තියෙනවා මේ මේ හෙවනල් හෙවනල්ලා දාපු ෆොටෝ එකේ හෙවනල්ලි මම කල්පනා කරා මේ ළමයි වෙන්න දිලා එහෙම ඉඳන් ඉන්නවා යාගෙන දැන් ඒ කොල්ලොන්ගෙත් ඔය රොක්ෂාන්ල එහෙම ඉන්න මොකද හිතන් හිටියේ නෑ මම හිතන් හිටියේ වෙන නමක් එයාට නමුත් දැන් අද මම දැන් රොක්ෂාන්ල යා කියලා ඒ වගේ මට හරි ප්‍රශ්නයක් ඉතින් මට 21 කියලා මම නම් හැමෝටම දැන් 21 කියලා මේ මැසේජ් එකක් දැම්මෙන් පස්සේ මම දන්නේ ළමයි මේ කවුද කියලා නමින් මන් දන්නවා කවුද කියලා. නමුත් දැන් ප්‍රශ්නලා තියෙන මේ කතන්දරේ දැන් හරියන්නේ නැහැ. මේ මම දන්නෙත් නැහැ කවුද කින්නවද කිසිම දෙයක් දන්නේ නැහැ. මට නම් මතක නැහැ. ඒ අර කාලයක් ගැටුනේ නැති නිසා. නැත්තම් මට මතකයි දැන් 21 හැමෝම මොකද වර මතකයි. සර්ජරි කරන පොඩක් කටි මන් දන්නවා. නමුත් කීප දෙනෙක් මන් දන්නේ නැහැ. අලුතෙන් මවුලමයි. මගේ කාසල අලුතෙන් මවුලම දන්නේ නැහැ. හරිද? රයිට්. දැන් ලබන හතියේ එනකොට මේ හැමෝම කැමරා ඔන් කරන් ඉන්න කැමරා ඔන් එකේ තියෙනවා. හොඳ එතු වැඩි හරියන්නේ නැහැ. अनिवार्य මේ කැමරා ඔන් එක තියෙනවා හරිද ඒක ආවයි ඒක අනිත් කරන්නේ මෙන්න මේක හරිද දැන් එකක් කියන්නේ දැන් 2022 ළමයි 2021 මම දන්නවා 22 මේ හෙනම එකක් වෙලා තියෙන දැන් මාරම ප්‍රශ්නයක් 22 ළමයි ගලා තියෙන 22 ළමයි දැන් දැන් 22 ළමයි දැන් ක්ලාස් එන්නේත් කාඩ් අරන් ක්ලාස් එන්නේ එකක් තියෙනවා දැන් මාර ප්‍රශ්නයක් දැන් මේ එක්ක මුම් මේ රෙකෝඩින් බලන්න කීදාගෙන රෙකෝඩින් බලන්න ඉන්නවා කීදාගෙන ඒක අර ඔය කාරණා කරන් ඉන්නවද දන්නේත් නැහැ හරිද එක්ක මොකක් හරි දෙයක් තේරෙන්නේ නැත්නම් ඒක කියන්නෙත් නෑනේ. එහෙම ප්‍රශ්න තියෙනවා දැන් මේ ඔන්ලයින් එක කරනකොට ඔය කරුණු කාරණා ඔක්කොම බලපානවා. ඒක සාමාන්‍ය දෙයක්. හරිද? ඔන්ලයින් ක්ලාස් එකක් කරනකොට සාමාන්‍යයෙන් ඕනම වෙලාවක ඔය කරුණු තියෙනවා. නොතේරෙන වෙන්න පුළුවන්. හරිද? මොකද සමීප බව අලු නිසා ඒව ප්‍රශ්න වෙන්න පුළුවන්. නමුත් එහෙම ප්‍රශ්නයක් වුණත් ඒක අපි දැනගන්න ඕනේ. එහෙම දැනගත්තොත් එහෙම මට පුළුවන් ඒක මැසේජ් එකක් දාලා අහලා බලලා ඇත්තට කතා බහ කරලා මට පුළුවන් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කතා පෞද්ගලිකව හරි. තාලනේ ඒ පෞද්ගලික උදුන උත්තරින් පස්සේ ආයෙත් ඒ ප්‍රශ්නේ හැමතත් අවුලක් කියලා ඒ කොටස හරියන්න පුළුවන්. දැන් මෙතන තියෙන සමහරක් මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ කියන දේ තේරෙන්නේ නැහැ කියන එකත් පාවිච්චි මේ නිකන් මේ කාරණාවක් කරගෙන හන්ඩිත් නැහැ මොනවත් නැ නිකම්ම ඉන්නවා. එහෙම වෙන්න එපා. දැන් ඔයගලගේ අලුත් කියන 22 ළමයි සෑහෙන්න මන් දන්නේ නැහැ ලොකු ප්‍රශ්නයක් මට නම් 22 කතන්දරේ 22 ළමයි සෑහෙන්න පසු මෙතන දැන් 22 තහ ඉන්නවා දැන් ඔය 30ක් වගේ හිටියා දැන් ගිහතිත් ක්ලාසස් වල ළමයිවා දැන් මේ සතිත් තෝ දැන් ක්ලාස් එක එහෙම වෙන්න බෑ ඒ ළමයි ක්ලාස් එකේ ඉන්න ප්‍රමාණය ඉන්න ඕන අනිවාර්යෙන් ඒක ඒක වෙන්න බෑනේ යම් කිසි ආකාරයක මොකක් මාරි හේතුවක් නිසා තමන් දෙන්න බෑ නම් ඒ කාරණා මොකද කියන්න ඕන හරිද ඉතින් මම වැඩිපුර ඉච්චල මම පාසෙන් පැන්නුවේ නැ මේක මොකද මේ කතන්දරෙත් එක නමුත් දැන් ඉස්සරහට මට සිද්ධන තීරණයක් ගන්න මේක සම්බන්ධව ඒ ක්ලාස් එක දැන් 20 කියලා මම දන්නවා ක්ලාස් වලට යවන්න වෙන ක්ලාස් ඊටි ක්ලාස් එකක් තියෙන එක ඒ හිඳ ඒ කොණ්ඩේක ඉන්න වෙන්නේ ඒ ළමයි මට කියලා තියෙනවා තොබේ තොරව උලක් නිකුතුව හරි. නමුත් දැන් මේක මේක ළමයින්ට මොකද වෙන්නේ කින්ද මන්ද මොකද්ද කරන්නේ කොහෙද කිසිම දෙයක් මන් දන්නේ නැහැ. ඉතින් ඒක වෙන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම මට දැනගන්න ඕනේ. ඉහිනම
ලබනවා තියෙනවා මම මේකට විශේෂ දෙයක් ක්‍රියාමාර්ග ගන්නවා ඉතින් එහෙම වැඩ කරන්න හරිද රයිට් අනිත් එක ගෲප් එකේ මැසේජ් බලන්න සමහරක් කොහොමද ගෲප් එකේ මැසේජ් එක බලන්න ඉතින් කරා ගෲප් එකේ මැසේජ් එකට තම ප්‍රශ්නයක් අහලා දැම්මොත් ඒකට උත්තරයක් දෙන්න දැන් මම කිව්වා වරන් පටන් ගන්න කලින් මට කියන්න කියලා කරපු බලන්න ඉවරවද කියලා ඉතින් කවුවක්වත් ඒක රිප්ලයි එකක් දාලා තිබුණේ නැහැ ඒවට පොඩ්ඩක් ඒවට රිප්ලයි එකක් දාන්න මොකද මම දා ඒවා ඉඳන්නේ මේ වෙලාව කරලා දෙන්න නැත්නම් ඒ නිසා හරිද එහෙනම්දී ඔයගොල්ලෝ හරියට වැරදිටික කරන් යන අමාරු දෙයක් තිබොත් අහන්න කීව දහවතාවක් හරිය ගමන් එක අහලා දැනගන්න. ඒක ප්‍රශ්නයක් විදිහට තියාගන්න එපා. හරිද? එහෙනම් අනිවාර්යයෙන්ම මේ ඔයාලට මේක තේරෙන්නේ නැහැ. මේකේ තියෙන වටිනකම ඔයාලට තාම තේරෙන්නේ නැහැ. හරිද? ඒ වටිනකම මේ ඔයගොල්ලෝ කරගිලා කොහොමරි කොහෙන් හරි කරගිලා මගේ කවට වැටුණා. ඒ වැටුණා එකේ වටිනකමක්වත් අනුතර අපත දාගන්න එපා. ඒක තේරුම් අරගෙන වැඩිය කොහොමරි කරගන්න. කරගෙන අමාරුවෙන් හරි ඔකෝ ලෝකෙ වැටි කරගෙන යන්න කොහමද නැත්නම් එහෙම හරීම ප්‍රශ්නයක් දැන් අපිට උනත් ක්ලාස් එකේ දැන් ළමයි ප්‍රමාණය එන්නේ නැහැ අඩු වෙනවද ප්‍රශ්නයක් නැහැ අහස් නොයන කාරණා නමුත් මොකක් bari මගේ හේතුවක් නිසා හරි පන්ති යවලක් හරි එකක් හරි එකක් ඉන්නවා නම් පන්තියේ යට එන්නේ නැත්නම් ඒක මම දැනගන්න ඕන කාරණාවක් නේ එහෙමවත් කවුරුත් කියන්නේ මේ ප්‍රශ්නයක් තමයි මේක පොඩ වේගය ඇරිවත් අර එහෙම එකක් කියන්නේ එහෙම කියන්නේ කියලා දැන් මොකද තේරෙන්නේ මේක ගැටුන්නේ හරිද ඒවත් නිකන් උත්තර කියමු පටන් ගන්න එහෙම නෙවෙයි මොකක් හරි දෙයක් තේරෙන තමයි මේක කියන්නේ මඩේ ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕගොල්ලෝනේ හරිද ඉතින් ඒ හින්දා ඒක ඔයගොල්ලෝ තේරුම් අරගෙන ඒක හරියට කරගෙන යන්න මේ ඔන්ලයින් ක්ලාස් එක කතන්දරේ දැන් මම දිගටම ගොඩක් කල් කතාව කරන්න වෙන පාටක් තියෙන්නේ ඉතින් ඒකදී ඔයගොල්ලෝ පසුබෑමකට ලක් වෙන්න හෙපා කොහොම හරි ඔයගොල්ලෝ මේ වැඩි ගන්න කරගෙන යන්න මේ ටික හරියට කරගත්තොත් එම සෑහෙන්න දෙයක් කරගන්න පුළුවන් මේ පාඩම් ටික මොකද මේ ටික තමයි අමාරු මේක පන්න ගත්තම තමයි වැඩි ඉවරයි කතන්දරයක් නෑ හරිද දැන් 2000 ඔයගොල්ලන්ගේ අර මේ ग्रुप फर्स्ट ए ग्रुप ළමයින්ගේ තව පාඩම් තුනකින් වගේ මුල් භෞතික විද්‍යාව ඉවරයි. ඒතකොට ඒගොල්ලෝ කෙමිස්ට්‍රි පටන් ගන්නවා. කෙමිස්ට්‍රි ටික පටන් ගත්තාම සේ ඕගොල්ලොන්වත් ඒ ක්ලාස් එකට ජොයින් කරනවා. දෙගොල්ලොන්ව කෙමිස්ට්‍රි ටික කරන් යනවා. කෙමිස්ට්‍රි ටික දෙගොල්ලොන්ටම ජොයින් කරලා එකපාරට කරන් ගිහිල්ලා ඒ ටික ඉස්සරහට එන ටික දිගටම දෙගොල්ලෝ එකට කරනවා. ඒතකොට මේ ටික විතරයි පන්න ගන්නවා. ඒතකොට ඔක්කොම ටික එකට සෙට් වෙලා ක්ලාස් එක කරන් යන්නේ. හරිද? ඉතින් ඒ හිඳ ඒ කටයුතු ටික හරියට කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හරියට වැඩ ටික කරගන්න. ප්‍රශ්න ඇති ප්‍රශ්න කරගන්න එපා මේවා හරි සරල දේවල් දීන්නේ හරිද රයිට් ඒ ඕන දෙයක් කතා කරලා බහගාව විසඳ ගන්න අහලා මගෙන් දෙයක් දැනගන්න ඕන නම් ඒව අහලා කරලා ප්‍රශ්න ඇති නම් කියලා කරලා ඒව හරියට හරියට කරගන්න මේක හරිද රයිට් හතරවෙනි ප්‍රශ්නේ ඒක විනයි දැන් 3 kg වස්තුව බිම වදින විට නීසිය මත ඇදී 7 kg වස්තුව කොපමණ දුර ගමන් කරද්දී කාලය යනවා හරිද 3 kg වස්තුව පොළොවේ පොළොවේ වදිනකොට මෙයා කොච්චර දුර ගමන් කරලාද කියලා ගණන් හන්නේ හරිද 3 kg වස්තුව මේ දැන් පොළොවේ වදිනකොට අපි කොහොමද දැන් මෙහෙමනේ දැන් අපි දන්නවා දැන් මේ වෙලාවේ කාමරේ දුරගාව කවුරු හරි ඉන්නවනම් මට ඒක තේරෙනවා ඇයි එක්ක දොරට මොකක් හරි තට්ටුවක් දැම්මොත් හරි මොකක්ම හරි හේතුකින් මට තේරෙනවා කෙනෙක් එතන ඉන්නවා කියලා දැන් මෙන්න මේ තන්තු පද්ධතියෙන් සම්බන්ධ කරලා තියෙන වස් දැන් කල්පනා කරනවා නම් එහෙමයි. දැන් මේක අහන්නේ 3 kg පොළවේ වදිනකොට මෙයා කොච්චරක් ආවද කියලා. 3 kg පොළවේ වදිනකොට මෙයා කොච්චර දුරක් ආවද කියලා ගන්න. මේක හැම වෙලාවෙම ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එක වාක්‍යයක් කියලා උත්තරේ ගන්න පුළුවන්. එක වාක්‍යයෙන් උත්තරේ ගන්න පුළුවන්. නැත්තම් ගණන් හදලා කියන්න ඕන. ගණන් හදලා කියන්න ඕන. මුලින්ම අපි බලමු ගණන් හදන්න පුළුවන් දිග ක්‍රමය මොකක්ද කියලා. මෙයා පොළවේ වදිනවා කියන දේ මෙයා කොහොමද දැනගන්නේ මෙයා පොළවේ වදිනවා කියන දේ අරයට දැනගත්තොත් මෙයා හදන්නේ පොළොව ආ දැන් මෙයා පොළවේ වැදිලා කියලා ඒක කොහොමද මෙයාට දැනෙන්නේ දැනගන්නේ කොහොමද මෙයා ආ දැන් මෙයා පොළවේ වැදිලා දිනේ කියලා ඒක දැනගන්න පුළුවන් extra ක්‍රමයක් තියෙනවා මොකක්ද ඒ ක්‍රමය මෙයා පොළවේ වැදිනවා කියලා දැනගන්නේ කොහොමද නැත්නම් මෙයා පොළවේ වදින ඒ පොළවේ වදිනකම් ගමන් කරපු ප්‍රමාණය මෙයාට කොහොමද අපි සම්බන්ධ කරන්නේ දැන් මෙතන තියෙන්නේ මේ වෙන කෙනෙක් ඇසුරෙන් තව කෙනෙක් සම්බන්ධ කරනවා කියලා තියෙන්නේ වෙන කෙනෙක් ඇසුරෙන් තව කෙනෙක් සම්බන්ධ කරනවා තියෙන්නේ එතන මෙයාගේ මොකක් හරි මේ දෙන්නේ සමාන දෙන්නෙක් ඉන්නවද එහෙම උනොත් දෙන්නෙක් සමාන වෙන්න පුළුවන් වෙන්නේ නැත්නම් වෙන්නේ නැහැ දැන් සමීකරණ දෙකක් තුන සමාන වෙන්න නම් අනිවාර්යයෙන්ම මොකක් හරි පද දෙකක් සමාන වෙන්න ඕනද දැන් මේකෙත් මේකත් එක සමාන වෙන්න නම් මේ දෙන්නක මොකක්ම හරි භෞතික රාශියක් සමාන වෙන්න ඕන. එහෙම නොවුනොත් දෙක සමාන කරන්න බෑනේ. එහෙම සමාන කරන්න නම් කවුරු සමාන කරන්න පුළුවන් කට්ටිය ඉන්නේ. මේ දෙන් මෙයාගේ සහ මෙයාගේ සමාන කළ හැකි රාශියක් නෝත්. සමාන කරන්න පුළුවන් කවුද කට්ටිය හොදින්නේ? සමාන කළ හැකි දේවල් කවුද ඉන්නේ?
මේක තේරෙන්න ඕන එකක් තමයි මේකයි මේකයි දෙන්නම එකම තන්තුවේ සම්බන්ධ කරලා තියෙනවා දෙන්නගේ තරණ සමානයි ඒකයි එක තර එක තරම් විදිහක වාසියක් හැබැයි අපි කොහොමද මෙයා පොළවේ වදිනවා කියලාද තරණයෙන් මෙයාට දන්නවන්නේ නමුත් ඊටව වල තියෙන මොන මේ විදිහ ගොඩක් කරන්නේ චලිත ගණන් වලදී ඒ කාලයට මෙයා ගමන් කරපු දුර හෙව්වා නම් වැඩේ ඉවරයි. මෙයා පොළවේ වදින කොට ගමන් කරපු දුරක් තියෙනවානේ. ඒ ගමන්ක ඒ පොළවේ වදින කොට ගමන් කරපු කාලයක් තියෙනවානේ. අන්නේ කාල ගත කරපු කාලයේදී අරයා කොච්චර ආවාද කියලා හෙව්වා නම් වැඩේ ගොඩ. ඇයි ඒක එහෙම වෙන්නේ ඇයි? ඒක එහෙම වෙන්නේ හේතුව විශේෂයෙන් මෙයා තන්තුගේ සම්බන්ධයිනේ. මේද තන්තුගේ සම්බන්ධ නිසා පොදු තොරණයක් තියෙන්නේ. පොදුතරණයක් තියෙන මිසත් දෙන්නාටම පොදුතරණ තියෙන නිසා සහ දෙන්නම නිශ්චිතව ගාවෙන් පටන් ගන්න නිසා බලන්න දෙන්නටම තියෙන පොදුතරණ ඒ කියන්නේ දෙන්නකම තොරණ සමානයි දෙන්න පටන් ගන්න නිශ්චිතතාවයෙන් ඒ කියන්නේ මෙයාගේ කියු බින්දුව මෙයාගේ කියු බින්දුව දෙන්නගේම කාලය සමානයි ඇයි ඒ මෙයා පොළවේ වදින කොටගත වූ කාලේදී අපි මෙතෙන්ද බලන්නේ පොළවේ වදින කොට ආපු දුර කියන්නේ මෙයාගේ තප් මෙයා පොළවේ වදින කොට කාලේ තප්පර දෙකක් නම් අපි බලන්නේ තප්පර දෙකකදී ආපු දුර වාහනය අර දෙන්නා සම්බන්ධ වෙන්නේ එකම තන්තුකින් පද්ධතියක් දැන් මේක පද්ධතියක් කරන හැම දෙයක්ම සමානයි මෙයා ගමන් කරන දුරමයි මෙයා ගමන් කරන්නේ මෙයා ගමන් කරන කාලෙම මෙයා ගමන් කරන්නේ ඒ කාරණා දැන් මෙතන තියෙනවා එහෙනම් මම දානවා U සමානයි බිඳුවයි M සුලින එකයි T සමානයි තප්පර දෙක ඇයි එහෙම ගත්තේ මෙයා පොළවේ වදින කොට ගමන් කරපු දුරහනේ මෙයා පොළවේ වදින තප්පර දෙකක් ගිහිල්ලා එහෙනම් තප්පර දෙකදී මෙයා වදුර වෙන වැඩි වල එහෙනම් තප්පර දෙකක් මෙයාගේ තොරණේ ඒ සමානයි තුමයි මේ සුන දෙකයි අපි හොයන ඕනේ එතකොට දුර කීයද කියලා S සමානයි UT දන භාගයයි AT වර්ග තමයි මේ පැත්තට කිලෝග්‍රෑම් 4 දාන S තමයි හොයන ඕනේ UL බිඳුවයි බිඳුව තාටි බිඳුව භාගයයි A කියන්නේ 3යි T කියන්නේ කාළි වර්ග දෙකේ වර්ග 4යි 2යි 2 3 6යි S සමානයි 6යි නේද හරිද එන උත්තර මීටර 6 හරිද right paha pasini ilam kodu harida 3 kg vastu bimu wadini wida 4 kg mi pradege anna ilang karana ma meka poddak kiya dena minne ehema hadanna onne ganne api ida poddak ara poda hidala ganu poddak hidala ganu widiyak balamu api harida hidala ganu widiy ma men karaganna 4 kg 3 kg aayithan mokadda meya bimu wadina kota meya gena wege nihanni මෙයාගෙන් මෙයා හරිය නැහැ කාර්ය තමයි දෙන්නක සමාන වෙන්නේ මෙයා බිම වදිනකොට මෙයාගේ කාර්ය T සමානයි තප්පර 2යි එහෙනම් අපි බලන්න තොන තප්පර 2කදී පොළවේ වදිනවා නම් තප්පර 2ක් අවසානයේ ප්‍රවේගය හරිද මෙයා බිම වදිනකොට ප්‍රවේගය නිහන්නේ බිම වදිනකොට ගත වෙන කාලයක් කියන්නේ ඒ කාලයේදී මෙයා ආපු දුරේ වුණ වැඩි මෙයා ඒම කාලයේදී මෙයාගේ ප්‍රවේගය වුණ වැඩි උඩ එහෙනම් මෙයාගේ T සමානයි තප්පර 3යි हाँ
කීර්තනේ ආවේ 3යි නේ 3යි කාලේ තප්පර දෙකයි මෙයාගේ තොරණය ඒකමයි ඇයි මේ දෙන්නම තන්තුකින් සම්බන්ධ වෙන්නේ ඒකින දෙකේම තොරණ සමානයි හරිද ඊළඟට මෙයා බිම වදිනකොට ප්‍රවේගය හන්නේ මෙයා බිම වදින විට මෙයාගේ ප්‍රවේගය හන්නේ දැන් බලන්න තව සමාන දේවල් මොකක්ද තියෙන්නේ කියලා දෙන්නම පටන් ගන්නෙ නිසලතාවෙන්නේ u බිඳුව ms ඍණ 1යි u බිඳුව ms ඍණ 1යි බලන්න මේ සියුම දේවල් සමානයි මේ සියුම දේවල් සමානයි නේ මේ සෙට් එකම සමානයි ඔය භෞතික රාශීන් ඔක්කොම සමානයි මේ භෞතික රාශීන් ඔක්කොම සමානයි නම් එම තප්පර දෙකේදී එම තප්පර දෙක අවසානයේදී 3 කිලෝග්‍රෑම් ගේ අවසන් ප්‍රවේගයම තමයි මෙයාට තියෙන්නේ. එම ඒ ඒ කාල පකවා ඒ කාල පරාසයේ අවසානයේදී මෙයාගේ අවසන් ප්‍රවේගයමයි මෙයාට තියෙන්නේ. ඒ ගමන් කරපු දුරම තමයි ඒ ගමන් කරපු දුරම තමයි මෙයා ගමන් කරන්නේ. ඒ කියන්නේ මේ දෙන්නම එක්කෙනෙක් වගේ. වෙනස දෙක ස්කන්ධ වෙනස් වෙන්නේ. මෙයාගේ ක්‍යූ බිඳුව මෙයාගේ ක්‍යූ බිඳුව. මෙයාගේ A1යි මෙයාගේ A1යි. මෙයාගේ T2යි මෙයාගේ T2යි. අර පොළවේ වදිද්දි කාලය දෙන්නගේ ඔක්කොම වතුර කි සමානයි. ඉතින් ගණන් හතර ගන්න හැම උත්තරමත් ඒවමයි ඉන්නේ. එහෙනම් මෙයා බිම වදිනකොට මෙයා ගමන් කරන දුරත් මීටර 6යි. මෙයා පොළේ වදිනකොට මෙයාගේ අවසන් ප්‍රවේගයමයි මෙයාට තියෙන්නේ. මෙයා බිම වදිනකොට ප්‍රවේගයමයි මෙයාට තියෙන්නේ. හේතුව මෙයා බිම වදින තප්පර දෙකක් ගත වුණා. එම තප්පර දෙකේදී මෙයා ඉස්සරහට ආවා. එතකොට ප්‍රවේගයම තමයි මෙයා පොළේ වදිනකොටත් තියෙන්නේ. එහෙනම් කී උත්තරේ उत्तरे हाय मैं सुनने का राइट ताऊ का नाम देखा तीनों प्रश्न तीनों कहाँ है හරිද එතකොට මේ ගාන කවුද හදුවේ ගැලම හදුවද අපේක්ෂා හිම හදුවද අපේක්ෂා මේ නිමා ඉමාෂා හිම හදුවද ඉමාෂි ඉමාෂි නේද හදුවද මේක සඳුනි ජාරිකා
හරි එතකොට මේ මේක ලියා ගන්න හරිද මම මෙන්න මේ කියන දෙක මම මේ කියන්නේ මේ අතන මෙහෙම සමාන වෙන්නේ හේතු මොකක්ද කියලා හොඳේ අර මෙයාගේ දේවල් වල මෙයාට තියෙන්නේ එතකොට දෙන්නගේම චරිත රටාවල් සමානයි දෙන්නගේම චරිතේ බලපාන භෞතික සාධක සමානයි ඒ කාරණා දැන මම දැන් ලියන්න ගන්න හරිද හරි මේක යටතේ ලියා ගන්න තුනයි කිලෝග්‍රෑම් වස්තුව සහ තුනයි කිලෝග්‍රෑම් වස්තුව සැලකුව විට तुरंत किलोग्राम वस्तु से लगभग बीटर यही चालीस देर बालपान ना हो 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 සියලුම භෞතික රාශීන් ඒ ආකාරයටම හතයි කිලෝග්‍රෑම්ටත් බලපායි. එම නිසා තුනයි කිලෝග්‍රෑම් බිම වදින මොහොතේදී තප්පර දෙකකට පසුව 7 කිලෝග්‍රෑම් පවතී.
දැන් කියනවා දැන් කියනවා මේ हाथाय किलो में वस्तुएं चालीस लड़ाव पहली करने लो हाथाय किलो में वस्तुएं चालीस लड़ाव पहली करने लो मेरे पोट्टा कड़ी या संकीर्ण है पोट्टा मेहमान मेहमान ही तन नोड़ ठीक है ना हाथाय किलो में हम तो साथ पे एक से वह तुम्हारे किलो में मित्र है ये मित्र नोड़ तुम्हारे किलो में हाथाय किलो में एक अरे ये का पदु पदु तोड़ने का पदु तोड़ने का संबंध बताते हैं इंदर ये ना फोड़ डाक हरी डर में दे देना संबंध तो हरी डर में फोड़ डाक देना सांसान देना आत्मा हितन नोड ये सांसान देना आत्मा का हितन है क्या नापतंग दार किन्नद ये तो क्या ने मुरु में गाना पुरावट में देना के उत्तर ඔබ වෙන් වෙන අවස්ථාවක් තියෙවිද කියන්නේ දෙන්නකින් දෙන්න දෙන්නට දෙන්නක ඒ බලපෑම දැන් මේක දැන් මේක දැන් මේ දැන් ওই කින් විදිහට තප්පරයකට පස්සේ 3 කිලෝග්‍රෑම් ගේ ප්‍රවේගෙමයි තප්පරයකට පස්සේ මෙයාවත් තියෙනවා තම් මෙතනින් ගමන් ආරම්භ කරන තප්පර එකහමාරකට පස්සේ ගමන් කරපු දුරම තමයි මෙයාත් නිරයිලා තින්නේ ඒ ඔක්කොම ටික වෙන්නේ හැම මේ දෙන්නම එකම තන්තුවේ සම්බන්ධ කරලා දෙන්නේ ඉඳලානේ මගේ ප්‍රශ්නේ වෙන්නේ එතකොට ඔය 7 කිලෝග්‍රෑම් සහ 3 කිලෝග්‍රෑම් වෙන් වෙන අවස්ථාවක් එන්නේ නැද්ද කියලා හැම වෙලේම ඔක කොහොමම දීවිද නැත්නම් පොඩ්ඩක් හරි ඔය දෙක දෙන්නගෙන් දෙන්න වෙනස් වෙන අවස්ථාවක් ඒවිද මොකද කියන්නේ මං අහන්නේ ප්‍රශ්න උත්තරේ කතා කරන්න කතා කරන්න මම ඔයගන්ගේ අදහස් කියන මට දැන් හරිද දැන් 3 කිලෝග්‍රෑම් වස්තුව ආරම්භෙද්දි මෙතනනේ දැන් බොලෝ මෙතන තියෙන්නේ මේක මීටර 6ක් උසයි මෙයා මීටර 18ක් තියෙන මෙතෙන්ට හරිද දැන් මෙයා මෙතනින් ඉදහසේ ගමන් ආරම්භ කළා මෙයා මෙහෙන් බොලෝට මෙහෙම එනවනේ පල්ලෙහාට තන්තුකින් සම්බන්ධ කරලා තියෙන ඉඳන් මෙයාගේ තොරණයම මෙයාට තියෙන්නේ මේ තොරණයම මෙයාට තියෙන්නේ හේතුව තන්තුකින් සම්බන්ධ කරලා තියෙන පොදු තොරණයක් තියෙන දෙන්නට එතකොට මේ දෙන්නා තන්තුයේ සම්බන්ධ කරලා තියෙනවා මේ දෙන්නට පොදු තොරණයක් තියෙන නිසා පොදු තොරණයක් තියෙන නිසා හොඳේ මෙයාගේ චරිතය යම් දෙයක ඒ වගේමයි මෙයාගේ චරිතය තප්පරයකදී මෙයා ගමන් කරු දුරමයි තප්පරයේදී මෙයාත් මෙහෙන්නේ තප්පර දෙකකදී මෙයා ගමන් කරු දුරමයි මෙයා තප්පර දෙකකදී ගමන් කරන්නේ තප්පර දෙකකට පස්සේ ප්‍රවේගයමයි මෙයාට තප්පර දෙකකට පස්සේ තියෙන්නේ ඉතින් ওই කතන්දරේ නැති වෙන අවස්ථාවක් තියෙනවා කොහොමද ඒක නැතින කොහොමද එහෙම හිතන්න මෙයාගේ චරිතයයි මෙයාගේ චරිතයයි දෙන්නගේ චරිතය එකට යන්නේ දෙන්න තන්තුයි සම්බන්ධ කරලා තියෙන ඉඳන්නේ. ඒ කියන්නේ දෙන්නරම එකම තොරණයක් තියෙන නිසා. එහෙනම් තොරණේ වෙනස් වෙන්න කොහොමද වෙන්නේ? ඔය දෙන්නගේ තියෙන එකම තොරණේ යම් වෙලාවක යම් කිසි හේතුවක් නිසා වෙනස් වෙන්න කොහොමද වෙන්නේ? අන්න එහෙමොත් වැඩි හරියන්නේ නේද? මෙයාගේ තොරණය යම් කිසි ආකාරයකින් වෙනස් වුණොත් එහෙම අන්න මෙයාගේ මෙයා සොයාක්ත වෙන. ඒ කියන්නේ යාගින් ගියා වෙනස් වෙනවා. මේ මෙයාට මෙයා බලපාන්නේ නැහැ. ඉතින් එක තේරෙන්න ඕන මෙයා මෙතෙන්ට ආවොත් එහෙනම් මෙයා මෙතෙන්ට ඇවිල්ලා වැඩි කැටි මොකෝ ඉන්නේ අන්න වැඩි කැටිය
මේ තන්තුවේ ආර්ධි මොකෙන්නේ මෙයා ඇවිල්ලා පොළවේ වැදිච්ච හැටිය ඒ කියන්නේ මෙයා මෙතන නම් මීටර 6ක් පල්ලට එනකොට මෙයත් මෙතන ඉඳන් නිකන් ඉන්නේ මෙයත් එනවා මීටර 6ක් මෙහාට මෙයත් මීටර 6ක් ආවා මෙහාට දැන් මෙතනදී මෙයාට මෙතෙන් තප්පර දෙකක් ගත වුණා මෙයා ආවේ 3 mm ස්ත්‍රණ දෙක තරණකින් මෙයාටත් මෙහාට එන්න තප්පර දෙකක් ගියා ආවේ 3 mm ස්ත්‍රණ දෙක තරණකින් එතකොට 3 තප්පර දෙකකින් 3 mm ස්ත්‍රණ දෙක තරණකින් මෙයා මීටර 6ක් ආවා තප්පර දෙකකින් 3 mm ස්ත්‍රණ දෙක තරණකින් මෙයා පල්ලෙට මීටර 6ක් ආවා මෙතන එන වදිනවා වැඩිච්චි තන්තුවේ ආදරේ බිඳුවක් වෙනවා තන්තුවේ ආදරේ බිඳුවක් වෙනවා කියන්නේ අන්න මෙයා මෙතෙන් තමයි පස්සේ මෙයා මෙතෙන් තර මෙයා මීටර 6ක් මෙතෙන් දෙනකොට මෙයා මීටර 6ක් ගිය තන් පොළොව ගින වදි පොළේ වදින මේ වස්තුව වැඩිච්චේ තන්තුව නිසල වෙනවා තන්තුව නිසල වෙනවා තන්තුව බුරුල් වෙනවා තන්තුව බුරුල් වෙනවා කියන්නේ මොකද වෙන්නේ ඕකත් නිකන් ඕන් වගේ වෙනවා බඩල වගේ වෙනවා අන්න T බිඳුවක් වෙනවා T බිඳුවක් වෙනවා කියන්නේ අර පොදු තොරණය නැති වෙනවා ඒ කියන්නේ තන්තුවේ ආදී තන්තුව තිබ්බ නිසා තමයි දෙන්න නම් පොදු තොරණය තිබ්බේ තන්තුවේ ආදී නැති වෙච්ච හැටි අර සම්බන්ධකම නැති වෙලා ගියා එහෙනම් මෙයාගේ තොරණයයි මෙයාගේ තොරණයයි දැන් වෙනස් වුණා මෙයා නිසල වුණා දැන් මෙයාට අර තොරණයේ තියෙනවා කියලා කියන්න බෑ ඇයි ඒ තන්තුවේ සම්බන්ධතාවය නැති ගිලිහි ගිය නිසා පොදු තොරණ නැති වෙනවා අන්න මෙතනට එනකොට ඒ කියන්නේ තප්පර දෙකකට පස්සේ මෙයාගේ තොරණය 6 mm ස්ප්‍රින් එකයි හරි හෙලෝ ඔව් සගේ හරිද එතකොට තප්පර දෙකකට පස්සේ මෙයා මෙතෙන්ට ඇවිල්ලා මීටර 6ක් ඇවිල්ලා මෙයාගේ ප්‍රවේගය 6 mm ස්ුණේ එකයි තප්පර දෙකකදී මෙයා ඇවිල්ලා පොළවේ කරන 6 mm ස්ුණේ එක තොරණේ දැන් විතරයි ඒත් එක්කම තන්තුවේ ආදතියත් බිඳුවයි තන්තුවේ ආදතිය බිඳුවක් වෙන්නේ මෙයාගේ පොළවේ වැඩි කරන තන්තු බුරුල් වෙනවා එතකොටම පොදු තොරණයක් නැති වෙනවා අන්න එතන මොකද දෙයක් තියෙනවා පොදු තොරණේ නැති වෙන හැටිය වස්තුන් දෙන්න වෙනස් වෙනවා වෙන් වෙනවා අන්න මෙතනදී අර මෙච්චර වෙලාවක් තිබ මෙන්න මේ t මෙච්චර වෙලාවක් මෙතන තිබ t නිව්ටන් බිඳුවක් වෙනවා ඒ තන්තුවේ දිල නැහැ ආ t බිඳුවක් නිසා අර පද්ධතිය තිබ පොදු තොරණය මෙන්න මෙයක් නැති වෙලා යනවා එහෙනම් ඉතුරු මීටර 12 ඉතුරු මීටර 12ට මොකද වෙන්නේ ඉතුරු මීටර 12ට මොකද වෙන්නේ මේ ටික රළු කියලාත් නැහැ ඒ කියන්නේ කිසිම රළු බවක් නැහැ. සුමටයි කියලා කියන්නේ සුමට තලය. සුමටයි කියන්නේ ඝර්ෂණයක් නැහැ කියන එක. ඒ කියන්නේ ගමන් කරනවා පැත්තට විරුද්ධව කිසිම ප්‍රතිරෝධී බලයක් නැහැ. එහෙනම් මේ ටිකේ ඝර්ෂණ බලයක්වත් නැහැනේ. හැබැයි ඝර්ෂණ බලයක් තිබ්බම පැහැදිලි ඝර්ෂණ බලයක් තියෙන හින්දා මෙයා මේ හරියට නවතින්න පුළුවන්. ඇයි? අර බ්‍රේක් ගන්නවා වගේ ඝර්ෂණයක් තියෙන. නමුත් දැන් ඝර්ෂණයකුත් නැහැ. ඝර්ෂණයකුත් නැත්තම් බාහිර ඒ කියන්නේ කොටිම කෝත් මේ මීටර 12 ගමන් කරනකොට මේ 7 kg වස්තුවර කිසිම බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තන්තුවේ ආදීයකුත් නැහැ. කිසිදු බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මේ වස්තුව මේ ටිකේ මෙන්න මේ මීටර 12 ගමන් කරන්නේ තොරණයකින්ද නැත්නම් ගමන් කරන දු විසරතාවයේ තියෙවිද නැත්නම් ඒකාකාර ප්‍රවේගකින් ගමන් කරයිද? හැමෝගෙම උත්තරයක් ඕන. මොකද කියන්නේ? ඔය ඉතුරු මීටර 12 ගමන් කරන්නේ ඒකාකාර ප්‍රවේගයකින් නැත්නම් තොරණයකින් නැත්නම් මැදකදී නවතිවිද මැදකදී නිසල වෙවිද මොකද කියන්නේ उत्तर दान उत्तर देना
තමන්ගේ දාත කියන්න මොකද කියන්නේ ඒ දිගේදී මෙයාගේ ප්‍රවේගය මොකක්ද වෙයිද නිසල වෙනවද නැත්නම් ඒකාකාර ප්‍රවේගකින් ආවද නැත්නම් ත්වරණයෙන් ආවද අර 3m02 ත්වරණයෙන් ආවද बहुतों की उत्तर नाम कल्पना कर रहा हूँ एक ही मेदन दी मेदन टावे है मैं मीटर है मेदन देना ए मीटर है दी मैं मैं मीटर है गीला पोले वादी ला पोले वादी ने कोट तांतु बुरुले ला तांतु ए आर ती बिंदु अप के ला एक अने तांतु ए आर तो ती अने निशा मगो बिन्ने आर पोतु तो अने रहती बिनो यान तरने एक ना बिन्दे मैं दिन गमन करने कोट मैं याम दूर अंगिल निशा ला बिन ना वास्तु आ गमन करने पैतर मैं वास्तु आ ප්‍රවේගික කියන වස්තුව දැන් මෙතන මෙතෙන්ට එනකොට මෙයාට ප්‍රවේගයක් තියෙනවානේ මේ තියෙන්නේ 6m01යි මේ තියෙන ප්‍රවේගේ බිඳුවක් වෙන්න බෑ නිකන් මොකද යම් කිසි වස්තුවක ප්‍රවේගේ කාලෙත් එක්ක බිඳුවක් වෙන්න නම් යම් කිසි වස්තුවක ප්‍රවේගේ කාලෙත් එක්ක බිඳුවක් වෙන්න නිසල වෙන්න නම් බිඳුවක් වෙන්න නම් ගමන් ගන්නා පැත්තට විරුද්ධව ප්‍රතිරෝධී බල තියෙනවා නැතුව වෙන්න බෑ ප්‍රතිරෝධී බල බ්‍රේක් ගන්න හරි වෙන්න ඕන නැත්නම් වාහනේ ගමන් කර පාර ධාර ඝර්ෂණයක් තියෙනවා හොඳ ඝර්ෂණයක් තියෙනවා දැන් මේ පොළව මිසලයි මේ පෘෂ්ඨයේ සුමට අනුගර්ශනයකුත් නැහැ තන්තුවකුත් නැහැ කවුරුත් අදින්නේ නැහැ ඒ කියන්නේ මේක මිසල වෙන්න කිසිම හේතුවක් නැහැ ඒ කියන්නේ කොටිම කෝත් වස්තුව මත කිසිම බාහිර බලයක් නැහැ අන්න වස්තුව මත කිසිම බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මිසල වස්තු නිශ්චලයි ඉතින් දෙන්නේ මේක මෙතෙන්ට එන්න කලින් මිසලද මේක මෙතෙන්ට කලින් මිසල නැහැ මෙතන ප්‍රවේගයක් තියෙනවා එහෙනම් එකෝ නියුටන් ගේ පළවෙනි නියමයෙන් කියනවා ඒකාකාර ප්‍රවේගී චලනය වන්න වස්තු ඒකාකාර ප්‍රවේගීම චලනය වෙයි කියලා. අන්න එහෙනම් මෙතෙන්ට එනකොට තිබේ ප්‍රවේගී 6m01යි. මේ මීටර 12 ගමන් කරනකොට පොදු තොරණෙත් නෑ. තොරණෙත් තිබෙන ප්‍රවේගී තව වැඩි වෙනවා. ප්‍රවේගයක් නෑ. ප්‍රවේගී වැඩි වෙන්නේ තොරණෙත් නිසා. මේ ටිකේදී ඝර්ෂණයකුත් නෑ. තන්තු ව්‍යාසතියකුත් නෑ. කිසිම බාහිර බලයකුත් නෑ. එහෙනම් මෙතන තිබ්බ 6m01ගේ ප්‍රවේගය ඒ ආකාරයෙන්ම මෙයා ඒකාකාර පවත්ව ගන්නවා. එහෙනම් මේ මීටර 12 ගමන් කරන්නේ ඒකාකාර ප්‍රවේගී प्रश्न राइट दे लिया करना ලියන ඉලක් මං කියන දැන් හරිද හොඳට අහන්න ගියා ගන්න දැන් අපින් කියන්නේ 7 kg වස්තුවේ චලිතතර ඉස්ස ගන්න කියලානේ කොහොමද කියන්නේ එහෙනම් ඉස්සර තමයි ගමන් ආරම්භ කරලා 3m02ක ඒකාකාර ත්වරණය මීටර 6ක් ගමන් කොට ඉතිරි මීටර 12 ඒකාකාර ප්‍රවේගින් චලනය වේ එහෙම ලියන්න ඕන හාලියා ගන්න ආරම්භ ඉස්සරතාවෙන් ගමන් ආරම්භ කොට ඉස්සරතාවෙන් ගමන් ආරම්භ කොට
තප්පර දෙකක කාලයක් තුනයි එම්.එස්. ප්‍රණිවේග තරුණයන් ගමන් කොට ගමන් ආරම්භ කොට ඉදිරි මීටර 12 ඉදිරි මීටර 12 ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. එම මීටර 12 ගමන් කරන කාලයේදී තන්තුවේ ආතතියද ශුන්‍ය වේ. වරං අස්සේ 3 kg බිම ගැටෙන නිසා. 3 kg බිම ගැටෙන නිසා. ඊළඟට වරන් වහන්න තලයේ සුමට නිසා කිසිදු බාහිර බලයක් ක්‍රියාත්මක නොවේ. තලයේ සුමට නිසා කිසිදු බාහිර බලයක්ද ක්‍රියාත්මක නොවේ. සමස්තයක් වශයෙන් ගත් කල
වස්තුව මත කිසිදු බාහිර බලයක් ක්‍රියාත්මක නොවන නිසා. නිසා නිියුටන්ගේ පළමු නීමට අනුව නිියුටන්ගේ පළමු නීමට අනුව නිියුටන්ගේ පළමු නීමට අනුව වස්තුව ඒකාකාර ප්‍රවේගින් චලන ලැබේ. හරිද? Right. දැන් අහනවා ගානේ 7 කිලෝග්‍රෑම් වස්තු මුල් පිහිටුවේ සිට මේස ගැටට යාම ගතන කාලය. හදයි කිලෝග්‍රෑම් වස්තුවට මුල් පිහිටු වීදා මේ ගැටරේට ගතන කාලය මේ ටිකේ තප්පර දෙකයිනේ මේ ටික කාලේ හොලේ උතුරන්න හරි හරි කාලය හොලේ තත්ත්වය කියලා දාන්න ඕන දාමු විස්ථාපනයේ මීටර 12යි හරි මේ ටික විස්ථාපන මීටර 12යි මම S සමානයි මීටර 12යි තරණ කියද තරණයක් නැහැ බිඳුව ඇයි ඒ ඇයි මම ගමන් කරන්නේ ඒකාකාර ප්‍රවේගී ඒකාකාර ප්‍රවේගී වස්තුවක් ගමන් කරලා තොරණයක් නැ බිඳුවක් ඊළඟට u මේ ටික දැන් මේ ටික මීටර 12 ගමන් කරන පටන් ගන්න මේ ප්‍රවේගී මේ ටිකේ අවසන් ප්‍රවේගය මේ ටිකට ආරම්භක ප්‍රවේගය කියනවා එහෙනම් u කියන්නේ 6 ms එකයි අපි ගන්නදී t කියන එක දාන්නේ සමානයි u ඩිකට භාගයේ t වරද S සමානයි UT ධන භාගයයි AT වර්ග මෙන්න මේ පැත්තට කිලෝග්‍රෑම් කියලාද? හදට. මීටර 12යි U බිඳුවයිනේ. එතකොට බිඳුව වතාවක් U බිඳුවක U 6. 6 වතාවක් T. මෙන්න මේකල බිඳුවක් වෙනවා. ඇයි ඒ? මේකල බිඳුවක් වෙන හේතුව තමයි A බිඳුවයිනේ මේ. A බිඳුවයි. එතකොට බිඳුව වතාවක් මේ ඔක්කොම එක බිඳුවයි. එතකොට T සමානයි තප්පර කීයද? 2යි. ආ එහෙනම් මේකෙන් දතුන කාලේ තප්පර 2යි මේකෙන් තප්පර 2යි මුල් කාලේ තප්පර 4යි උත්තරේ තප්පර 4යි ඔන්න ගන්න මෙතන ඒ බිඳුවක් එන්නේ මෙයා මේටි කියන්නේ ඒකමාර ප්‍රවේගින් නිසා මෙතන U 6ක් එන්නේ මේ තොරණින් ආපු වස්තුව මෙතනදී තන්තු වල බුරුලි මිහින් තොරණේ නැතිනාලනේ එතන මෙතනදී ප්‍රවේගය 6යි එම ප්‍රවේගයෙන්ම මෙයා ඒකාකාර ප්‍රවේගින් ගන්න තුරු මේක මේටිගේ අවසන් ප්‍රවේගයේ මේක ආරම්භක කියලා වෙනවා ඒක මේකේ U 6ක් කියලා ඔන්න ගන්න හොඳම ගන්න පොඩි. ඒ කියන්නේ හොඳම ගන්න කියන්නේ ඇත්තම කෝතේම ඔය වගේ හිතන තරම් ගාලා තාම ඉබලකට වෙන්නේ. ඔය වගේ කෑලි කඩ කඩා මෙහෙම නම් මෙතනින් පස්සේ මේක මොකද වෙන්නේ? ඔය වගේ අර පාටිෂන් කරපු කණක් විභාගයක්වත් තමයි ඉන්නේ. ඔය මුල් පිරමිඩ් එකේ නැහැ නේද? ඔක්කොම මුල් ටිකේ දෙකයි මේ ටිකේ දෙකයි ඔක්කොම හතරයි කම්පරද. ආ දැන් ඔන්න මේ මේ මෙන්න මේක. සමහරක් ගමයි දානවා මෙතන ඉඳන් මෙතෙන් තමයි. මෙතන ඉඳන් මෙතෙන් තමයි දානවා සල් සමීකරණ දාන්න බෑ. ඇයි ඒ? මේකේ මේ සම්පූර්ණ මීටර 18 සලකනකොට ඒ මීටර 18 මේ ටික ගමන් ගන්න තොරණේකින් මේ ටික ගමන් ගන්න ඒකාකාර ප්‍රවේගී චලිතාකාර දෙකක් අන්න චලිතාකාර දෙකක් හින්දා එකපාරට දැන් සමීකරණ දානද ඒ කියන්නේ S සමානයි මීටර 18ක් කියලා ගන්න බෑ ගන්න. එහෙම දුත් වැඩි ගන්නද? එහෙම දුත් ගන්න වැඩි. මේක ගන්න කොටස් දෙක හැදෙන්න ඕන. මොකද මේ ටික ගමන් කරන්නේ තොරණේ. මේ ටික ගමන් කරන්නේ ඒකාකාර ප්‍රවේගී.
ඒකාකාර ප්‍රවේගම ගමන් කරන එක වෙනම ගන්න ඕන තොරණින් ගමන් කරන එක වෙනම ගන්න ඕනේ ඒ දෙකේ කාලය වෙනස් කරන්න ඕන ආ ඒකත් හොඳ දෙයක් හරි හදා ගන්න තේරුණා තේරුණා කියලා කියන්නේ ඉතින් ප්‍රශ්නයක් කියලා තියෙනවා නම් අහන්න වෙලාදී පහක් දෙන්න ටක් ගන්න හරිද ඊළඟට මම හදන්න කියලා තියෙන්නේ අසූහය අනූහය අසූහය අනූහය අසූහය අනූහය නම් ඉතින් ඇත්තට හදන්න දෙයක් නැහැනේ අසූහය තියෙන එකම වගේ ගණන් සෙට් එකක් මතන 96 වෙනි ගණන් නම් හදන්න ඕනේ 96 මම හදන්නම් මට කියනකෝ 86 වෙනි ගණනේ උත්තර මොනවද ආවි කියලා 80 වෙනි ගණන් හදන්න ඕනේ ඒක දිහා එකම වගේ ගණන් සෙට් එකක් තියෙන්නේ ඇත්තට ලොකුවට මම හදන්න දෙයක් නැහැ මම හිතන්නේ ඒක නම් ඇත්තට කතන්දරයක් නැහැ ඒකේ ප්‍රශ්නයක් තියෙනවද මොකක් හරි අවුලක් තියෙනවද රොක්ෂාන් अमाशा अपेक्षा अशेन चतुन अनु है तुम्हें हदन नो अनु है मां हदन මං අහන්නේ 86 හදන්න 86 වෙනි ගණන් මොකක් හරි හදන්න දෙයක් කිම තියෙද කියලා මම අහන්න. ආ 90 හදන 90 හදන 96 හදන 86 මං අහන්නේ 86. 86 ගණන් හතරක් තියෙනවා එක වගේ ගණන් හතරක් දුන්නා මම පොඩක් අර ප්‍රැක්ටිස් කරන දුන්නේ ගාන. ඒක ඇත්ත ලොකු දෙයක් නෑ. මං අහන්නේ ඒකේ මොකක් හරි බැරි දෙයක් තියෙනවා කියලා අහන්නේ 86 වෙනි ගානේ.
चारी जयशान प्रश्न ने रोक्षान अशीन असु अणु मैं पोटा किया देना पोटा भी बड़ा किया देना දැන් බලන්න මේ ගණන් වල හරිද දැන් ඔයාලට තේරෙනවද දැන් මේ ගණන් ගත්තොත් ඇත්තටම හිතන දින ගණන් මේවා හරිද අර එක පාටම හදන්න බැහැ මේ ගණන් නමුත් මම එහෙම වයි මම මොකුත් කියන්නේ මම කියන්නේ ඔයගොල්ලෝ මේක ගන්න try කරනවා නම් ඒක තමයි වඩාම වැදගත් මොන දේ මට අපි දෙයක් try කරොත් අපිට වැරදි වෙනවා අපිට ඒක හදා ගන්න පුළුවන් වැරද්දක් දෙයක් තියනවා නම් අඩුපාඩුවක් කරලා දෙයක් බලලා තියනවා හරිද වෙන කිසිම දෙයකින් අපිට බෑ මේ කියන්නේ ගණන් හදන එක තුලින්ම තමයි මේක ගොඩ දාන්න පුළුවන් නතුනේ අනිත් කාරණා තමයි මෙන්න මේක. දැන් අර ඔයාලගේ යාළුවුණත් දැන් සමහර කොට අපි කහලා බලන්න මේ කියවන්න. දැන් අර මේ ක්ලාස් එකේ සමහරක් වම දැන් ඔයාලගේ යාළුවුණ ඉන්නේ. හරිද? පොඩ්ඩක් අහලා බලන්න එක දිගට ක්ලාස් නැවෙයි කියනොට ඇයි කියලා සමහරක් ළමයි සල්ලි ප්‍රශ්න එකක්. හරිද? දැන් මම දැනුවත් මම ළමයි ඉතින් මේ ක්ලාස් එකේ ළමයි කීප දෙනෙක් කතා කරලා බලුවොත් ළමයි කතා කරාට පස්සේ මම හිතන්නේ ඒක පුළුවන් ක්ලාස් නැවෙයි සල්ලි ප්‍රශ්න. අනේ මම නම් කියන්නේ සල්ලි ප්‍රශ්න නිසා නම් ක්ලාස් නැවෙයි තියනන් ඉන්න එපා. හොඳේ. එහෙම නම් කරන්න එපා කරුණා කරලා ඊවැලි නම් කරන්න එපා. සල්ලි කතන්දර පාස්සේ ඒක 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 වැඩ නැහැ. හොඳට සමහර කෙනෙක් හොඳටම වැඩ කරන් ආපු ළමයි. හරිද? සල්ලි ප්‍රශ්න නිසා පාස් නැහැ කියලා. පිස්සු නම් රන් ලෑසි නේවා සල්ලි ප්‍රශ්න නම් ඒවා කියන්න ඒවා මහා ප්‍රශ්න නෙමෙයි. ඊට වඩා මෙන්න මේක වැඩගත්. මෙයාපෝ මේක කරන ගත්තේ නොතොත් එමු උන්ට මුළු ජීවිත කාලේ ප්‍රශ්නයක් එපාර. එහෙම කරුණා කළා එහෙම ප්‍රශ්නයක් ඕගොල්ලන්ගේ යාළුව කෙනෙක් වාට එහෙම කියලා නම් බලන්න මම ප්‍රශ්නයක් තියෙනවා කියලා පොඩ්ඩක් ඒ යාළුවට කියලා මට කතා කරන්න කියලා. එහෙම ප්‍රශ්න තින කට්ටිය එහෙම මගේ හරින්න එපා. එයාලත් එක කතා කරලා ඒක අපි අර මේ වෙලාවේ කාටද ලෝ කරන්න නොගත්තොත් කවුද දෝ කරන්නේ ඒගොල්ලන්ට? එහෙම පොඩ්ඩක් එයාලට කියලා පොඩ්ඩක් කියන්න එහෙම කතා කරන්න මම මෙතන කිසිම ගැටලුවක් නැහැ. මම උදව් කරන්නම්. ඔය IT වලට අපි බෝනස් දෙන්න මම උඩට කතා කරලා කියලා ඒ අවස්ථාව අරන් දෙන්නම්. IT තෝරන්න කියන IT වලට මම අඳුරසෝ කෙනෙක් ඉන්න අපේ සෝ කෙනෙක් ඉන්නවා. ඒකට කතා කරලා මම ඒ අවස්ථාව අරන් දෙන්නම්. मगे क्लास रेकॉर्डिंग කතා කරලා ඒ වැඩේ කරගන්න බය එහෙම බය වෙන්නේ පොකලගේ යාළුවෙක් කවරේම අවුලක් කියලා ඉන්න පොඩක් කියන්න අනිතරින් කතා කරන්න ප්‍රශ්නයක් නැහැ මමත් ටිකක් දැය වෙන මරුයි හරිද ඉතින් ඒ හින්දා ඒ දා මම දන්නා ඒ වැඩි අමාරුකම් කොහොමද කියලා ඉතින් ඒ නිසා ඒකම දන්න කෙනෙක් නිසා මට කියන්න එක මම ඒක කිසි ගැටලුවක් නැහැ හරිද යාළුවෝ කියන්න කියන්නේ හරිද ඒ හින්දා ඒක ප්‍රශ්නයක් කරගන්න බෑ ඉතින් මේ වැඩ ටික කරගෙන යන්න ඕන කොහොම හරි මේක අමාරුයි හරි මේ කොවිඩ් එකත් එක්ක අමාරුවක් තමයි මේක හරිද හරියම දැන් ඔයා මටත් හරි අමාරුයි පන්තිය දැන් දිගට යන දින් අද දවල් දැන් උදේ ක්ලාස් කරන්න නම් බුන්නේ මේ කරන්ට් එක කපු කේමලකින්ද නැත්නම් උදේ ක්ලාස් කරලා ආයෙත් හවස දෙකට තුනට ක්ලාස් කරලා දැන් ආයි මේ දැන් කාල් ක්ලාස් එක දැන් ආයෙ හෙට 2:00 6:00 ක්ලාස් මොම දිගට ක්ලාස් හරි අමාරුයි මේක විඩාවක් අපි හම්බෙන්නේ නැහැ ළමයට වීඩියෝක් කරන්න දෙයක් කියා දෙන්න ළඟට ගිහලා කතා බහ ගන්න ගහන්න කණින් බිරි ගන්න කොණ්ඩෙන් අදින්න කොන් පටස් ගහන්න උඩුඩක් ගන්න විදිහක් නැනේ මරත් හරිය අමාරුයි මේ අතපය තියන් ඉන්නේ බුටු වලට ගහන්නේ මම ළමයි එක මුහු වෙන්න දෙනවා හරිය අමාරුයි අපිට නමුත් කරන්න දෙයක් නැහැ නමුත් මේ කාලව කොහොමද මේක ගත කරන්නේ මේ කාලේ අමාරුයි ගත කරන්න දෙයක් නැහැ හැටි මේ කාලේ යනවා ඒක කිහිම තමයි කොහොමද අපි මේක හිර කරගෙන අපි අමාරුයි මේ වෙලේ කරගන්න ඕන ඒක තමයි මේක වැදගත්ම කාරණාව එහෙනම් කොයි වෙලාවක ගණන් හදන්න නැතුවනි කරා එහෙම මං අවුල් වෙන්න එපා ගණන් හදන්න බැරි වුණා මට මනේ අයියෝ එහෙම කිලි එහෙම හිතන්න එපා කොහොමනේ මේක මං ගේමක් ගහනවාම කිලි තමයි දන්න වැඩි කියම ගහන්න හරි හරි දැන් 96 වෙනි ගණන් මං හදන්නේ 96 වෙනි ගණන්ව මම රූප දෙකක් අඳිනවා ඒ රූප දෙකේ සංසන්දනාත්මකව තමයි ගණන් මං කියා දෙන්න යන්නේ හරි මෙන්න ගණන් දෙක මෙහෙම තිනවා කිලෝග්‍රෑම් 10ක වස්තුවක් හරිද මෙහෙම ගිහිල්ලා මෙතනම තන්තුවක් දාලා ඕවම ගිහිල්ලා මෙහෙම තිනවා ආයෙ මෙහෙම ගිහිල්ලා මෙහෙම තිනවා කොහොම බර මෙහෙම ගිහිල්ලා මෙහෙම කිලෝග්‍රෑම් 10ක වස්තුවක් තිනවා ඒ පාර ආයෙ මෙතනින් කොහොම තිනවා මේකත් දාලා ආයෙ කිලෝග්‍රෑම් 10ක වස්තුවක් එදලා තිනවා හරිද දැන් ඔන්න එක 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 පිටුමක් හරිද දැන් මේ පිටුම ගත්තොත් එහෙම හරිද දැන් මෙයා නිදහස් කරයන් පස්සේ මොකෝ වෙන්නේ මෙයා නිදහස් කරයන් පස්සේ වෙන්නේ
මෙයා පල්ලෙහාට ගමන් කරනවා මේක මෙහාට ගමන් කරනවා මේක මෙහාට ගමන් කරනවා ඔන්න ඔයාකර ගමන් කිරීමක් කරන්නේ ඔන්න ගමන් කරනවා මේවා මේක මෙහෙට ගමන් කරනවා ඒ කියන්නේ පද්ධතියම තන්තු වලින් සම්බන්ධ කරලා තියෙන නිසා මේකත් තන්තුගේ සම්බන්ධයි මේකත් තන්තුගේ සම්බන්ධයි මේකත් තන්තුගේ සම්බන්ධයි තන්තු පද්ධතියක් තියෙන්නේ තත්තු තන්තු පන්ත පද්ධතියක් තියෙන නිසා මෙයාට තිබෙන්නේ යම් තරණයක්ද මෙයාලට එම තරණෙම තියෙනවා ඇයි පද්ධතියක් සේ චලනය වෙන්නේ මෙයා චලනය වෙද්දි මෙයාත් එනවා මෙයාත් එනවා තප්පර T කාලෙකදී මෙතෙන්ට ආවොත් එහෙම තප්පර T කාලෙ පිටු මෙයා මෙතෙන්ට ආවා කියලා ඔතෙන්ට ආවා කියලා කියන්නකෝ එම තප්පර T කාලෙ තුලදීම මෙයත් මෙහෙට මේ දුරමේ ඒ විද ඊනට අඩු දුරක් දෙන්නේ ඊනවලා වැඩි දුරක් දෙන්නේ මේ පැත්ත මොකද වෙන්නේ ඒක හොඳටම තේරෙන්න දැන් තමයි බිත්තිය නම් කොහොමද වෙන්න බැරි නේද බිත්තිය කරන්නේ නැහැ මේක බිත්තිය දින පැත්තට හෙල්ලෙන්නේ නැවක් අත මේ තන්තු කොටස හෙල්ලෙන්නේවත් නැහැ ඒ අතරයිනේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා තප්පරයකදී මේ තන්තුව ඒ කියන්නේ මෙතෙන්ට එනවා කියන්නේ මෙතෙන්ට එනවා කියන එක ඒ කියන්නේ තන්තුව දිග ගැසිලා මෙතෙන්ට එනවා මේ ටික ඇවිල්ලා මෙයා මෙහෙට ගමන් කරනවා මෙයා මෙහෙට ගමන් කරනවා මෙයාත් මෙහෙට එන්න ඕන හරනම් මෙයාත් මෙහෙට එන්න ඕන නමුත් එන්න බෑ ඇයි ගැට ගහලා තියෙනවා අන්න මෙයා නොයන එකේ පාඩුව මග අරවාගන්නේ මෙන්න මෙයාගේ මෙයා තප්පර T කාලෙදී මෙහාට මීටරයක් යනවාද එම තප්පර T කාලෙදී මෙයා මෙහෙට ඒ වගේ දෙගුණයක් එනවා ඇයි හේතුව මෙහි ගැට ගහලා කිව්වා ඔයා හිතන්න මෙන්න මේක ඔයා නිකම් හිතන්න ඔයා මෙහෙම අතින් මෙහෙම කඹයක් දාලා කොහොම කඹයක් දාලා හිතන්න මෙහෙම මම කියලා දෙන්න කොහොමද ඔය හදන්නේ මෙන්න මේක හරිද මගේ බෙල්ට් එක බෙල්ට් එකක් ගමු බෙල්ට් එක කියලා දැන් කරන්න යන්නේ නම් කියලා මේකද හරිද ඔන්න බෙල්ට් එකක් තියෙනවා හරිද දැන් මේ බෙල්ට් එක මම මෙහෙම අල්ල ගන්න ඕන හොම හරිද අල්ලගෙන මේ පැත්ත කියලා වර දෙනවා කෙනෙක්ට අල්ල ගන්න කියලා. හරිද කෙනෙක්ට කියන්නේ අපි තුන් මේ පැත්ත කියලා මේ පැත්ත කියලා වර මම මේ ගැට ගහමු කියලා පුටුවකට මේ පැත්ත කියලා වර මම දානවා මේ මොකක් හරි මම මේ පැත්තේ කියලා වර දෙනවා තාත්තට දීලා කියලා මේක හොඳට හයියෙන් අල්ලන් ඉන්න මං ඇද්දට එන්න එපා කියලා. එතකොට මේ පැත්ත පුටුවක් සම්බන්ධ මේ පැත්තේ තාත්තත් එක්ක තාත්තල්ලා කියන මම මෙතනින් අල්ලගෙන මෙහෙම අල්ලගෙන මං අදිනවා. දැන් අදිනකොට මං තාත්තට කියන කොච්චරක්ද තාත්තා ඉන්න එපා. එයා හයියෙන් අල්ලන් ඉන්නේ කියලා. එතකොට මං මෙහෙට මම මෙහෙම ඇදගෙන මෙහෙම යනකොට තාත්තේ නෑනේ වැඩිපුර අත ලිස්ස වැඩිපුර බෙල්ට් එක ඔයාලට අපිට දැන් වෙනවා බෙල්ට් එක මෙන්න මේ පැත්තෙන් වැඩිපුර මෙහෙම නිකන් ලිස්සලනවා කියලා. මෙහෙම කියන බෙල්ට් එක මෙහෙම බෙල්ට් එක මේ පැත්ත නිකන් වැඩිපුරම ලිස්සලනවා නෝ. මෙහෙම වැඩිපුර ලිස්සලනවා. කියන්නේ වැඩිපුර මෙහෙන් ඇදෙනවා කියන එක. නමුත් දෙපැත්තේම පුඩු දෙකක් සම්බන්ධ කරලා තිබ්බොත් මෙහෙම අදිනකොට දාන්න දෙන්න සමාන වෙනවා. නමුත් මේ පැත්ත දැන් අචල නිසා මේ පැත්ත ඇදෙන්නේ නැහැනේ. ඒ ඇදෙන්නේ නැති ටිකත් මේ පැත්තේම ඇදෙන්න ඕන. කියන්නේ මෙහෙම දිනකොට මෙයා ඇදෙන්නේ නැහැ. මම අදිනකොට මේ අත උඩින් මේ පැත්ත වැඩිපුර ඉස්සර මෙහෙට එනවා. ඒ කියන්නේ මම සෙන්ටිමීටර 10ක් යනකොට එම කාලය තුලදී අර අචල පැත්ත සෙන්ටිමීටර 20ක් වෙනවා. දෙගුණයක් වෙනවා හැම වෙලේම. ඒ අර මේ පැත්ත ඇදෙන්නේ නැති නිසා ඒ ඇදෙන ඇදෙන්නේ නැති නිසා මේ පැත්තෙන් පිරිමහනින් ඉන්න. එහෙනම් ඒකින් මම හිතනවා අන්න ඒ උදාහරණය ඔයගලන්ට සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව දෙන උදාහරණයක් ඔළුවට. එහෙනම් කතන්දර එන්නේ. කතන්දර එන්නේ මෙයා පහළට තීතරණේ මෙයා පල්ලහට එන්නේ ඒතරණේ නම් මෙයා මෙහාට එන්නේ ඒ වගේ දෙගුණයක තරමින් කියන්නේ. ඔන්නෝගේ කතන්දර. මෙන්න මුකුත් නැහැ. දැන් තියෙන්නේ ගණන ගන්න. 100 නිව්ටන් 100 නිව්ටන් උලහට R එකක් තියෙනවා පෘෂ්ඨ ස්පර්ශයෙන්ද මේවා ස්පර්ශණය මුකුත් මේක T මේක T මේක T මේක T මේකත් T මෙතන T මෙතන T මෙතන T මේකේදී පිටියට දැන් මෙතන තියෙන වෙනම තන්තුවක් ඒ කියන්නේ තන්තු වාසිය වෙනස් T1 T1 දැන් තියෙන්නේ epsilon එකේ නේද නේද
දැන් දාන්න තියෙන එපමණ වෙන කරන දෙයක් නෑ අපිට හරිද මං දානවා මේ සමානයි m a මෙන්න මෙහෙට මුලින්ම 10 kg දානකොට ඔක වෙන්නේ මං ගන්නකොට 10 ක් ඔක්කොම ගන්න හරිද දැන් මෙයාට තියෙන්නේ මේ පාර ටික c ය වෙන t1 සමානයි 10යි a අංක 1 ඒවල f සමානයි ma මේ පැත්තට 10 kg දානකොට ඔක වෙන්නේ මෙයාට තියෙන්නේ මේ ටිකනේ අර දාන්නේ මේ පැත්තට ලම්බක පැත්තේ බල කිසිම ගණන් ගන්න නෑ ඒතර මේ t ධනයි වෙන මොකුත් බලයක් නෑ 10යි a අංක 2 10යි a නෙමි 10යි 10 වැඩි කිරීම 2යි a 10 වෙන 2යි a ද ගිනෝකේ තොරණ කියන්නේ t සමානයි 20යි a අංක 2 දැන් පැහැදිලි ඔයගොල්ලන්ට මේ සමීකරණය විසඳන්න බෑ කියලා එයි මේකේ තියෙන t පදයක් මේකේ t1 පදයක් ඊට අමතරව නොදන්නා a පදයකුත් තියෙනවා නොදන්නා පද තුනක් තියෙනවා නොදන්නා පද තුනක් තියෙනවා සමීකරණ තුනක් තියෙනවා දැන් සමීකරණ දෙකයි එහෙනම් t සහ t1 අතර සම්බන්ධයක් ගන්න ඕන දැන් බලන්න මේ රූපේ t1 සහ t කියන දෙන්නම සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවද කියලා. ඔව් ඉන්නවා පිළිවෙලින් ඉන්නවා. කවුද? මේ ඉන්නේ. ආ මං කියන්නේ කප්පි වලට x සමාන දාන ඉනවා කියලා වෙන්නේ. ඕන අවස්ථාවක් වෙනවා. මේ කම් මේ කප්පි වල තමයි t සහ t1 කියන දෙන්නව සම්බන්ධ වෙන එකම තැන. එහෙනම් මං දානවා දැන් x සමානයි m මේ පහළට කප්පියට. කප්පියට දාන්න. දාති මේ t1 එක දාන පැත්තටමයි. දාන t1. මේ t එකයි මේ t එකයි කියන උදාහරණ මේ t මේ t මේ t න්යාගේ මේ t වල න්යාගේ. හොඳේ. ධානකට විරුද්ධයි වෙන දෙකයි t සමානයි මෙයාට ස්කන්ධිකුත් නැහැ තරණයක් තිබ්බත් ස්කන්ධයක් නැහැ මේක සූම් එක සැහැල්ලු කප්පිය ඒක මෙතන බිඳුව m බිඳුවයි නේ ඉන්නේ m a ගේ තරණයක් තිබ්බත් m බිඳුව ඒයි සැහැල්ලු කප්පිය ඒ කියන්නේ m එක කියලා බිඳුවක් වෙනවා t වන සමානයි දෙකයි t අංක 3 දැන් වැඩේ උඩ දැන් තියන්නේ මෙන්න මේ t1 තමයි දෙකයි t නේ මේ t1 වල දනවා දෙකයි t කියලා. ආ බලන්න කරන්නේ. 3න් 1ට 100 ඍණ t1 සමානයි 10යි a 100 ඍණ t1 t කියන්නේ දෙකයි t වල සමානයි 10යි a. දැන් ඔන අංක 4ක් ආවේ පාර. අන දැන් t තියෙනවනේ. අන්න t සමානයි 20යි a. මෙන්න මේ t වලට 20යි a දාන්න. මම දාන මෙතන කිව්වේ. දාන්න කලින් ලියන්නම් 4න් 2ට කියලා. 4න් 2ට. 4න් 2ට දානකොට මෙහෙම ලියන්න මෙතනින්. 100 ඍණ 2යි t නේ. t කියන්නේ මේ 20යි a වලට. සමානයි 10යි a. දෙවරක් 20 40යි a. ඒක මෙහෙ කියවද්දි 50යි වෙනවා. 100 සමානයි 50යි a 2යි ms නේද සමානයි. ඔන්න a වලට. එහෙනම් මෙයාගේ තොරණය දෙකයි m ඍණ දෙකයි මෙයා විතරනේ 4යි m ඍණ දෙක ඔඩ ගන්න. පැහැදිලිද? දාන තේරුණාද පැහැදිලිද? හදා ගන්න හිමි ඉසරේ කලබලයක් නැහැ. පැහැදිලිද? අපේක්ෂා රොක්ෂන් යලි පැහැදිලිද? මාෂි
හරනම් හරි කියලා කියන්න. හරි. හරිද හැමෝම? රයිට්. එනම් ඔන්නෝමයි ඔය ගාන හැදින්නේ. හරිද? හරිද? Right. Homework ठीक है। ओके तो माई पढ़ना में या विजय जी क्या दिन थे ना फ़ोन करा ले तावे दिन कराने के लिए इसा दें तावे दूर तरह दिन बटा बिने सांपीन तरह दिन बटा बिने तावे तीन ना बाले बाले तावे पारण बाले तावे तीन ने में प्रवेश की पे आनंद ताले है सांपीन तरह दूर तरह दिन सांपीन तरह दिन दूर तरह दिन पास तीन ने दर्शन ही तेरे पास पार्टी करे हर राइट मैंने कहा माफ कर दो
81 රුපියයක් එම අඳින්නේ හොඳ එක පාඩම් ගන්න බැරි විදිහට 81 රුපියයක් එම අඳින්නේ මේවි පොඩි රූප ගැල්ලක් අඳින්නේ මේවි නැත්නම් එක පාඩම් ගන්න නම් මෙන්නේ पर्ण गण पर्ण गण मतकूल विशेष कारण बृहस्पति අවුලෙච්ච කට්ටියට කියන එකක් කියන්න ඉන්න කියලා හවසට තියෙන ඔගොල්ලෝ එන්න ඇවිල්ලා ටික් කරගන්න සරලව පටන් ගන්න හන්නේ රීසෙට් 10 කරන්න අදලාට මම අර ක්ලාස් අදලාට නේ ගෲප් 1 නේ මම කියන්නම් බලලා වෙලාවක් හරියටම පොඩක් කතා කරගමු බ්‍රහස්පින්දා මම ලේසි වෙලාව බ්‍රහස්පින්දා පොඩ්ඩක් අපි කරමු මේ අද දවසත් එක කට්ටිය එකත් එක අල්ල කරලා ඉවර කළා දාමු උතර වැඩි ඉවරයි හරියට උතර වෙටි මම කියන් තියෙන්නේ එන හැමෝටම බුදුසන්න වැටික් කරලා තියාගන්න හෙටා එන හවසට රිවිෂන් එකෙන් හම්බෙමු රයිට් එන්නේ හමක් නැහැ 21 21 සංඛ්‍යාවල මම ආර කමක් නැහැ ඩෝට් නැහැ ඕන එකෙක් රයිට් නෑ නෑ නෝමල් ක්ලාස් පටන් ගන්න ගත්තම හවසට මේක නස් වෙන තෝ වෙලාව ඒතර මම කියන්නම් බලලා